ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස. ආර්ය දුක්ඛ මේ පටිච්ච සමුප්පන්නව හැදෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ආර්ය දුක්ඛ මොකද්ද? ආර්ය දුක්ඛ පටිච්ච සමුප්පන්නව හැදෙනවා කියලා තමයි නේද ධර්මයේ සඳහන් වෙන්නේ? ඔව්, පටිච්ච සමුප්පන්නයි. ඔව්. නමුත් දුකේ නිර්මාතෘවරයා තමන්. ඔව්, දුකේ නිර්මාතෘ තමනුයි පටිච්ච වෙන්නේ. වෙන කාටවත් පටිච්ච වෙන්න බෑනේ. ඔබේ ඇහැට වෙන කාටවත් පටිච්ච වෙන්න බෑ රූපයක්. ඔබේ කනට වෙන කාටවත් පටිච්ච වෙන්න බෑ ශබ්දයක්. ඔබේ නාසයට වෙන කාටවත් පටිච්ච වෙන්න බෑ ගන්ධයක්. ඒ වගේම ඔබේ දිවට, ඔබේ කයට, ඔබේ මනසට පටිච්ච වෙන්නේ ඔබ. එතකොට ඒක ඒතන් මම ඒසෝ ආමත්මි ඒසෝ මමත්වේ මඤ්ඤතාවේ. ඉතින් ඒක නිසා පටිච්ච සමුප්පන්නයි කියන්නේ ඒකයි. පටිච්ච සමුප්පන්නයි. එතකොට මේ පටිච්ච සමුප්පන්නයි කියන එකේ වචන හතරක් තියෙනවා. හතරම තේරුම් ගන්න ඕන. පටිච්ච සමුප්පන්න කැමැත්තට බැඳෙනවා. ඇහැට, කන්නට, නාසයට, දිවට, කයට, මනට, හයටම කැමැත්ත එනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංචස්කන්ධයටම ඔය කැමැත්ත එනවා. එතකොට පටිච්ච වෙනවා. එහි ප්‍රතිඵලය සංඋප්පන්න, හේතුව පටිච්ච වීම, ඵලය සංඋප්පාද වීම. මේක තේරුම් ගන්න ඕන. සංඋප්පාද වුණොත්, සමුදය බිහි වුණොත්, අනුසය හැටියට, ආසය හැටියට මනෝමය කාය තුල මුල් බැහැගන්නව ගතිය. ගති තුනයි තියෙන්නේ. ප්‍රිය දේට ඇලෙන රාග ගතිය, අප්‍රිය දේට ගැටෙන ද්වේෂ ගතිය, ප්‍රියා ප්‍රියාතර වැඩිසේ මනින මෝහ ගතිය. සුවපත්ය අරයුතුන් වහන්ස, මම එන ඉඳන් කතා කරන්නේ. මේ මට ප්‍රශ්නයක් තියෙනවා. මේ සතර බ්‍රහ්ම විහරණ කියලා අපි කළ යුතු දෙයක් තියෙනවනේ. එයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වල මෙත්තාව අපි දන්නවා මේ සතර කමඨාන් වල නිසා. දැන් කරුණාව කියන එක මට ටිකක් ගැටළු සහගතයි. මොකද කරුණා කියන එක අපි හරියට නිතර නිතර කරුණා කර කියනවා, සිරිපා කරුණා කරනවා කියනවා, බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදුනා කියනවා. ඉතින් ඒ නිසා මට මේ කරුණා කියන එකේ නියම ධර්මාර්ථය හරියටම දැනගන්න ඕනේ. මොකද අපි හැමතිස්සෙම කරුණා කර කියලාත් කියනවා. නමුත් මේ ධර්මාර්ථය පිළිබඳ අපිට ටිකක් ගැටළු සහගතයි. මේ සතර කවටාන් වඩනවා. නමුත් ඒ නිසා මේ ඔබ වහන්සේ මේ කරුණා කියන එක තව ටිකක් මට පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. ඔව්, හොඳයි ප්‍රශ්නේ. මේක මගේ එකක් නෙමෙයි. මේක බුද්ධ දේශනාවේ තියෙනවා. මේ අපි මේක මොකද්ද මේ කාරණේ කියන එක ත්‍රිපිටකයෙන්ම ගන්න ඕන. නැතුව අටුවා ටීකා වලින් අරගෙන හටියන්නේ ත්‍රිපිටකයේම බුද්ධ දේශනාවක් හැටියට ඔය සතර බ්‍රහ්ම විහරණය මෙත්තං, කරුණං, මුදිතං, උපේක්ඛං තියෙනවා. එතකොට මේක තියෙන තැන ඔබට මං කියන්නම්. මේ කුඩා රාහුල හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ ඔය සතර බ්‍රහ්ම විහරණය සතර කමඨාන් විග්‍රහ කරපු මජ්ඣිම නිකායේ තියෙනවා මහා රාහුලෝවාද සූත්‍රය. මේකේ 120 ඡේදවල, මේක මට මතක හැටියට 119 ඡේදවල තියෙන්නේ, බුදුහාමුදුරුවම දේශනා කරනවා මෙත්තං රාහුල භාවනං භාවයතෝ, මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ, ව්‍යාපාදෝසෝ පහිසති. කරුණං රාහුල භාවනං භාවයතෝ, කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ, විහෙසාසෝ පහිසති. ඒ වගේම මුදිතං රාහුල භාවනං භාවයතෝ, මුදිතං හිතේ රාහුල භාවනං භාවයතෝ, අරතිං අරතිය පහිසති. ඒ වගේම උපේක්ඛං රාහුල භාවනං භාවයතෝ, උපේක්ඛං හිතේ රාහුල භාවනං භාවයතෝ, පටිගෝසෝ පහිසති. එතකොට
මේ මෙත්තා මෙත්තානුසතිය වඩනකොට ව්‍යාපාදී. ව්‍යාපාදී කියන්නේ වැය වෙන පාදේ ඔය තරහ වෛරය ක්‍රෝධ ඊර්ෂ්‍යාව පටිඝ විරෝධ විරෝධ ඔක්කොටම මුල් වෙන්නේ ව්‍යාපාදී. වැය වෙන පාදේ. මේ බුද්ධ දේශනාවේ පාඩ දෙකක් තියෙනවා. එකක් ව්‍යාපාද, අනික පොට්ටපාද. පොට්ට කියන්නේ අඳුරෙන් අඳුරට යන පැත්ත පොට්ටපාද. පාටින් පාටට අපායෙන් අපායට දුක් පැත්මට යන්න පාර ව්‍යාපාදේ. ව්‍යාපාදෝසෝ පහිස්සති. එතකොට මෙත්තං රාහුල භාවනං භාවයතෝ ව්‍යාපාදෝසෝ පහිස්සති. මේක ආනපාන. මෙත්තානුසතිය ආන කරනකොට ව්‍යාපාදේ පාන වෙනවා. කරුණං, මේක තියෙන්නේ ත්‍රිපිටකේ පැහැදිලිව තියෙන්නේ වචන දෙකක්. කරු, කරු කියන්නේ බාධක, නං කියන්නේ නැති කරනවා. කරුණං බාධක, කරුණං ඒ බාධක නැති කරනකොට කරුණං රාහුල භාවනං භාවයතෝ, කරුණං ඉතේ රාහුල භාවනං භාවයතෝ විහෙ විහෙසාසෝ පහිස්සති. මේ පුද්ගලයෙක්ව විහෙස කරවීම නවත්තන. එතකොට මොකද්ද මේ බාධක? මේ වැරදි දෙයක්, වැරදි දහමක්, වැරදි එකක් ඔය ධ්‍යාන ලැබලා එක්ක පිංකම් කරලා තව තවත් සැප ඉල්ලලා ඒවා බාධක. ඒවා නියුන්ට බාධක. ඒ නියුන්ට බාධක නම් කියන්නේ නැති කරන එක. මගදී භාෂාවේ කරු නම් වචන දෙකක්. නම් කියන්නේ නැති කරමින් යනකොට මේ විහේසාසෝ පහිස්සති. විහේස කරවීම නැති වෙනවා. බාධක නැති වෙනවා. විහිංසා තත්වයට මෙන් අවිහිංසා තත්වයට පත් වෙනවා. විහේසා අවිහේසා. විහිංසා අවිහිංසා. ඉතින් ඒක නිසා මේ බාධක නැති කරන්න. දැන් ඔබට, ඔබ සියලු දෙනාට මේ නිවනට බාධක වෙලා තියෙන්නේ මොකද? දැන් ඔය ඔබට ඔබ අහලා තියෙනවා, ඔබ දැනගෙන තියෙනවා කියලා තියෙනවා පින් මදි වෙන්න නැති ඒකයි සාමත් සංසාරේ. ඔබ පින්කම් කර කර ඉල්ලනවා, ප්‍රාර්ථනා කරනවා, යදිනවා, ආයාචනා කරනවා. ඕක තමයි ඔබට ඇති බාධකය. පිනෙන් නිවන් දකින්න බෑ. පිනෙන් පැවැත්ම කාම ලෝකවල සුගති ලෝකවලට තණ්හාවක් ආසාවක් ඇති වෙනවා. ඒක තමයි විහේස. එතකොට ඔබ මේ බොහොම මාංශයෙන් පින්කම් කරලා පිනෙන් යමක් ඉල්ලනවා, ප්‍රාර්ථනා කරනවා. මේ පින්කම් කරන්නේ බුදුහාමුදුරුවෝ එපැයි කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝගේ පිනෙන් ඉල්ලන්න එපා, ප්‍රාර්ථනා කරන්න එපා, ආයාචනා කරන්න එපා. මේ අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා, ආයාචනා ප්‍රාර්ථනා කියලා සූත්‍රයක්. ඒක පැහැදිලිව මම දේශනා කරලා තියෙනවා මේ සූත්‍රය මීටිගමදී. ඒක තමයි බාධක. මේ බාධා සියලු දේ. දැන් ඔබට මේ සම්මත ආගම්වල ඔබට ඉල්ලන්න උගන්වලා තියෙන, ප්‍රාර්ථනා කරන්න උගන්වලා තියෙන, ආයාචනා කරන්න උගන්වලා තියෙන, යාඥා කරන්න උගන්වලා තියෙන. එතකොට ඔය යාඥා කරන්නේ මොනවද? මේ පංචස්කන්ධයමයි. අද නැති සැප හෙට ලබන්නයි ප්‍රාර්ථනා කරන්නේ, ආයාචනා කරන්නේ, ඉල්ලන්නේ, යාඥා කරන්නේ. ඔය පංචස්කන්ධයම තව තවත් එකතු කරගන්න කොට ගන්නයි. ඒක තමයි විහේසාව. එහෙම නැත්නම් ධ්‍යාන ලැබල බ්‍රහ්මත්වයට පත් වෙන්න, ඒකත් විහේසා. ඉතින් ඒක නිසා මේ සියලු බාධක පෙන්නලා දීලා මේ බාධක කරු, මේවා නිවනට කරු. බාධක කියන්නේ කරු. මගදී භාෂාවෙන් කරු කිව්වේ බාධක. ඒ බාධක නැති කරන්නයි කරුණං රාහුල භාවනං භාවයතෝ, කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ විහේසාසෝ පහිස. අර බේස කරවීම, අර අතරමං කිරීම, අර වලේ වැටීම, අර මේ මම්මුලා කිරීමෙන් මුදවා නිදහස් කරගන්න. ඒ වගේම මුදිතං රාහුල භාවනං භාවයතෝ අරතිය, ඊර්ෂ්‍යා, මකු බව, මාත්සර්ය. දැන් හැම මිනිහෙක් තුළම අනුන්ගේ දේවල් වලට, අනුන්ගේ සැපතට බාධක ඇති වෙනවා. ඒකට කියනවා අරතිය. මේ අරතිය වැරදියා. නමුත් මුදිතා ගුණයක් ඔබ තුළ තියෙනවා නම් ඔබ මනුස්සයෙක් හැටියට ඔබට පුළුවන්කම තියෙනවා මුදිතා ගුණය ඇති කරගන්න. මේ මුදිතා ගුණය ඔබට ඇති කරගන්න පුළුවන් නම් ඔබේ හිත ඇතුළාන්තයේ කිසි වෙලාවක කෙලෙස් වලින් කිලුටු වෙන්නේ නැහැ. ඒ නිසා මනුස්සයෙක් හැටියට මේක වෙන කිසිම හැටකට
భూతేకుడు పెరేటికుట బల్లెకుట అరకెకుట నాయకుట పొలంగెకుట రటకుట మే మే ముదితాగుణ అతికరగన్న బే హబై మనుష్యేకుట పులువంకమ తీయనో మేక హొందట తేరుం గాండోన మేక టికక్ అమారు వచనయక్ మే ముదితాగుణ ఎన్సా మే ముదితాగుణ అపి మే ఉదాహరణకిన్ ఉపమావకిన్ పెన్నండోన అపి హితము ఒబే ළමෙක් ඉන්නවා පස්වෙනි පන්තියේ. මම පහේ ශිෂ්‍යත්වයට පෙනී ඉන්න. ඒ ඉස්කෝලේ ළමයි 40ක් ඉන්නවා ඔබේ පන්තියේ. එතකොට ඔබේ ළමයක් ඉන්නවා, තව ළමයි 40කුත් ඉන්නවා. මේ 40ේ ඉන්න ළමයා ඔබ බලාපොරොත්තු වෙනවා ඔබේ ඔබේ ළමයාව පළවෙනියා කරවන්න. හැබැයි මොන හේතුවක් නිසා ඔබේ ළමයාට පළවෙනියා වෙන්න බැරි වුණා, වෙන ළමයෙක්, දක්ෂ ළමයෙක් ටිකක් දක්ෂ ළමේ පළවෙනියා වුණා. ඔබට පුළුවන් නම් ඔබේ ළමයාත් ඉන්න පන්තියේ ඔබේ ළමයාට කරගන්න බැරි වූ දේ වෙනත් ළමේ පළවෙනියා වුණාම ඒ පළවෙනියා වූ ළමයා එයාගේ දක්ෂතාවය නිසා ඒ පළවෙනි තත්වයට පත්වීම ඔබටත් අර ඔබ අවංකව පිරිසිදුව මුළු හදවතින්ම ඒ දරුවටත් ඒ සතුට ප්‍රකාශ කරන්න පුළුවන් නම් අන්න මුදිතා ගුණ. එතකොට ඔබට නොලැබුණු දෙයක් ඔබට ලබා ගන්න බැරි වෙච්ච දෙයක් තවත් කෙනෙක් ලබා ගත්තාම මගපළයක් වෙන්නත් පුළුවන්. ඔබට පුළුවන් නම් මේ භෞතික ලෞකික දේවලුත් තියෙනවා, අධ්‍යාත්මික දේවලුත් තියෙනවා, ඔබට ලබා ගන්න බැරි තව කෙනෙක් ලබා ගත්තා නම් ඒකට අවංකව පිරිසිදුව මුළු හදවතින්ම යම් ආකාරයකට තමන්ගේ අර සතුට ප්‍රකාශ කිරීම මුදිතා ගුණ. ඒ අනුව ඔබේ තුළ ඇතිවෙන අර ඊර්ෂ්‍යාව, මාත්සර්ය බව, මකු බව නැති වෙනවා. ආරති විරති පාපා, ආරති කියන්නේ ඒකයි. ඉතින් ඒක නිසා ඒ පව්කම් වැඩෙන් නවතින. ඒ වගේම උපේක්ඛං රාහුල භාවනං භාවේතෝ, මේ උපේක්ඛාව කියන්නේ මැදිහත් බව එහෙම නෙමෙයි. මේ අද බොහෝ දුරට මුළු ත්‍රිපිටකයම පරිවර්තනය කළ තියෙන සිංහල භාෂාවට මේ උපේක්ඛා කියන්නේ මැදිහත් බව. මැදිහත් බවක් නෙමෙයි. මේක මේ උපේක්ඛා කියන්නේ රාගයෙන් තොර, දේශයෙන් තොර, මෝහයෙන් තොර සිතක් පවත්තාගෙන. ප්‍රිය දේට නොයැලෙන, අප්‍රිය දේට නොගැටෙන, ප්‍රියාප්‍රියතර නොමනින, සංසන්දනය නොකරන සිතක් උපේක්ඛා සිතක්. උපේක්ඛා සිතක් ඇති කරගත්ත පුද්ගලයාට බුදුහාමුදුරුව කියනවා රාහුල උඩා රාහුල හාමුදුරුවන්ට පටිගෝසෝ පහිසති, කවදක්වත් ගැටීමක් ඇති වෙන්නේ නැහැ, පටිගයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අසුබන් රාහුල භාවනම් භාවයතෝ රාගෝසෝ පහිසති, අනිච්ච සංඥම් භාවනම් භාවයතෝ අස්මානෝසෝ පහිසති. ඉතින් ඒක නිසා මේ මහා රාහුලෝවාද සූත්‍රයේ ත්‍රිපිටකයේ තියෙන මේ බුද්ධ දේශනාව, මේක තමයි ඔය සතර බ්‍රහ්ම විහරණයත් සතර කමඨහන් ඉතාම පැහැදිලිව පිළිසිදුව බුද්ධ දේශනාවේ තියෙන තැන. ඒ වගේම බුදුහාමුදුරුවෝ මේ රාහුල හාමුදුරුවන්ට මේක කියලා ඔය රාහුලෝවාද සූත්‍රයේ ඊගාව ඡේදනයේ ඡේදයේ කියනවා මේ රාහුල උඩා රාහුල අමතලා රාහුල මෙන්න මේකයි ආනපාන සති සමාධිය කියන්නේ. ආනපාන සති සමාධිය භාවනා කරනවා කියන්නේ මෙන්න මේකයි රාහුල කියලා බුදුහාමුදුරුවෝ ඉතා පැහැදිලිව පිළිසිදුව දේශනා කළා තියෙනවා, කාටත් දැනගන්න පුළුවන් විදියට, කාටත් තේරුම් ගන්න පුළුවන් විදියට. නමුත් ඔය කිසිම දෙයක් අපේ මේ දහම් පාසල් වල ළමයින්ට මේ කියන්න ඔය ඕක ඇත්ත වශයෙන්ම මේ දහම් පාසල් වල ළමයින්ට, පොඩි ළමයින්ට මේ කතාව කිව්වා නම්, මේක දහම් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළා නම් ඔබ සියලු දෙනා කොයි වෙලාවකවත් තරහින් වැඩ කරන්නේ නැහැ, මෛත්‍රී කරනවා. ඒ වගේම අනුන්ව වෙහෙස කරවන්නේ නැහැ, කරුණං භාවිතා කරනවා. ඒ වගේම මුදිතා ගුණයක් ඇති වෙනවා, ඊර්ෂ්‍යාව මාත්සර්ය ඔබේ හිතෙන් නැති වෙනවා. ඔබ කීයටවත්
රාගයෙන් කටයුතු කරන්නේ අසුභානුස්සතිය වඩනවා. ඔබ කීයටවත් නිච්චසේ සුඛසේ අත්තසේ යමක් ගැන හිතන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ තියෙන ගැඹුරු දහමක් පොඩි කාලේ ඔය හතර පහේ වගේ පන්තිවල දරුවන්ට මේක උගන්වන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මේ රාහුල කුමාරයාට ඕක ඔය කියන කෙටි ඔය වයසදී කිව්වේ. නමුත් ඔබට ඔය දහම් පාසල්වල හෝ ලංකාවේ අධ්‍යාපන ආයතනවල හෝ කොතැනකවත් කිසිම අවස්ථාවක මේ බුද්ධ දේශනාවේ තියෙනවා රාහුලෝ රාහුල හාමුදුරන්ට කියපු සූත්‍ර හතරක් පහක්ම මේවා දහම් පාසල්වලට ඇතුළත් කළා නම් කීයටවත්ම මේ සමාජය අද මේ තියෙන විෂම චක්‍රයට ගොදුරු වෙන්නේ නැහැ. ඇයි? සියලු ළමයින්ට පොඩි කාලී ගන්නවා නම් තරහ වැරදී මෛත්‍රී කරන්න, රාගයේ වැරදී අසුභානුස්සතිය වඩන්න, යමක් නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න එපා නිච්චං අසුමානෙන් මිදෙන්න. ඉතින් ඒක නිසා මෙච්චර මේ වටිනා දහමක් අපිට දීලත් කියලත් ඕවා නෙමේ මේ දහම් පාසල් විෂය නිර්දේශයට ඇතුල් කළේ. මේ දහම් පාසල් විෂය නිර්දේශයට ඇතුල් කරලා තියෙන්නේ ඉන්දියාවේ මේ කනිෂ්ක රාජයුගයේ ශිලාදිත්‍ය රාජයුගයේදී ලියපු ලලිත විස්තරය කියන සංස්කෘත පොතකුත් තියෙනවා, දිව්‍යාවදානය කියන සංස්කෘත පොතක් තියෙනවා. ඒ මහා සාංගික නිකායේ මහායානාගමේ පොත් දෙක. මෙන්න මේ පොත් දෙක සිංහලට පරිවර්තනය කරලා බුද්ධ චරිතය කියලා පොතක් ලියලා මෙන්න මේක දහම් පාසල් විෂය නිර්දේශයට ඇතුල් කළා. මේක තියෙන ඒවා තමයි ඔක්කොම කියන්නේ. මේවා අභව්‍ය අද්භූත දේවල්, කිසිසේත්ම ධර්මයට බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැති දේවල් තියෙන්නේ. ඒව තමයි පස්සේ කාලෙක මේ දහම් පාසල් විෂය නිර්දේශයට ඇතුල් කළේ. අදවත් මම අදවත් ඉල්ලලා සිටිනවා ඔය දහම් පාසල් විෂය නිර්දේශ හදන ස්වාමීන් වහන්සේලාගෙනුත්, ඒ වගේම බුද්ධාගම මේ බුද්ධ ධර්මයේ විෂය පාසල් වලට උගන්වන විෂය නිර්දේශය හදන ස්වාමීන් වහන්සේලා වූ ගිහි පෙවින්වතුන්ගෙනුත් මේ ඔය කියන ලලිත විස්තරයයි දිව්‍යාවදානයයි අයින් කරලා මේ ත්‍රිපිටකයේ තියෙන රාහුලෝවාද සූත්‍ර පහක් හතරක් පහක් තියෙනවා මහා රාහුලෝවාද සූත්‍රයත් ඇතුව. ඒ වගේම තවත් නොයෙකුත් පොඩි ළමයින්ට කියපු කුමාර කස්සප හාමුදුරන්ට අරහතුන් වහන්සේට දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඒ පොඩි ළමයින්ට තේරෙන විදියට බුදුහාමුදුරුවෝ මේ දහම විග්‍රහ කරලා තියෙනවා. ඇයි ඒවා අරගන්න නැත්තේ? ඇයි ඒවා දහම් පාසල් විෂයට ඇතුළත් නොකරන්නේ? මේ සූත්‍ර ධර්ම අරගත්තා නම් ඒක කොච්චර හොඳද? කොච්චර නම් ළමයින්ව මේ සමාජයට ගැළපෙන විදියට හදන්න සකස් කරන්න තිබුණා. ඒ වෙනුවට අභව්‍ය අද්භූත ආශ්චර්ය වැරදි දේවල් ඔක්කොම ඇතුල් කළා තියෙනවා. මට ඉතාම කාලයක් වෙනකම් මේ ධර්ම සම්පූර්ණයෙන්ම පැටලිලා තිබුණේ. ඔක්කොම පටලෝලා තියෙනවා. පැටලිලා නෙමෙයි, පටලවාගෙන පටලෝනවා තවත්. තාමත් පටලෝනවා. මම මේ ධර්ම ඇහුවට පස්සේ මට හිතුණා මේ මට යම් කිසි මාර්ගයක් පෑදුනා කියලා. එතන ස්පීෂන් භාගයක් මම අත්දැක්කා. මම ස්වාමීන් වහන්සේගෙන් මට කියන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ කියන දේශ වැරදි රාග වැරදි කියලා මම දේශ වැරදි කියන තර සතර කමතන වඩන උත්සාහ කරනකොට යම් කිසි කාරණක් නිසා දේශයක් ඇති වුණාම කමතන වල ඒක ප්‍රහාණය කරාට පසුව නැවත එම කරුණ මතක් වෙනකොට අප්‍රමාණ වේගයක් නැති වුණා, යම් කිසි වේගයක් නැවත ඇති වෙනවා. එතකොට ඒ නැවත මම වඩන ප්‍රහාණය දැන් මෙහෙමයි. ඒක දැන් කොටසක් කරලා තියෙනවා, කොටසක් කරලා නැහැ. ඒ කියන්නේ දැන් තරහ කියමුකෝ, මෙත්තානුසතිය වඩලා තියෙනවා, මරණානුසතියත් වඩලා තියෙනවා, නමුත් බුද්ධානුසතිය වඩලා නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඒක තමයි
බව උදුරා දමන අනුස්සතිය මුල උදුරා දමන අනුස්සතිය නිබ්බිදාය නන්දිම් පජහති ඒකත් ආනපාන නිබ්බිදාය කියන්නේ දැන් ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙන කලකිරීම කලකිරීම නෙමෙයි මේ බැඳින්නේ බාන නිබ්බාන නිබ්බිදාය ඒ අනුව නන්දි රාග සාගතව කටයුතු කරන්න නන්දිම් පජහති විරාගාය ප්‍රියදේට ඇදෙන්න රාගයෙන් මිදෙනවා නිරෝධාය රුජ්ජති කරන්න රවුම් ගන්න හිතෙන් රෝධ ගන්න රුජ්ජති අනුරුජ්ජති සාරුජ්ජති නැ ඒ අනුව සමුදේ බිහි වෙන්නේ නැ නිරුජ්ජති ඒ අනුව මේ නිබ්බිදාය විරාගාය නිරෝධාය මේ අනුගමනය කරනකොට අන්තිම එක තමයි වැදගත් මේක පටි නිස්සග්ගාය මෙතෙක්කල් හිතේ දැන්දලා තිබුණ පටියෙන් සාමුලින්ම මිටි නිදහස් වෙනවා ඒ අනුව සබ්බ උපදී පජහති සියලු උපාදානයන්ගෙන් හිත මිටි නිදහස් වෙනවා මේක සමහර විටක පළවෙනි වර දෙවෙනි වර මේක කළාම නැවත එන්න පුළුවන් නමුත් ඔබ දැන් ඔබට තව බොහෝ දේ තරහ එන දේවල් තියෙනවා නමුත් දැන් ඔබ දන්නවා මේ තරහෙන් කටයුතු කළොත් ඔබේ හිත කිලුටු වෙනවා දැන් ඔබ හිතේ ඔබ කිලුටු කරගත්තොත් ඒක වරදක් බව දන්නවා ඒ අනුව අර මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වඩලා උපාදානයෙන් මිදී නිදහස් වෙනවා උපාදානයෙන් මිදී නිදහස් වුණාට පස්සේ ලෝකයා ඔබට තරහ වෙන වැඩ කරයි හැබැයි ඔබ තරහ ගන්න ඔබට තරහ යන්න ඔබ මෛත්‍රී කරනවා ඔබේ අයටත් කාරුණිකව සැලකෙනවා එතකොට ඔබේ හිත කිලුටු කරගන්න ඔබ උපේක්ෂිතින් කටයුතු කරනවා මත්ම ස්තුතිය පැහැදිලි පිරිසිදුයි ස්වාමීන් වහන්සේ මේ නැතුව මේ තනිකරම ඔබ හිතන්න එපා ඔබේ හිතට තරහ එන්නේ නැහැ කියලා තරහ එන වැඩ ලෝකයා කරනවා හැබැයි ඔබ තරහ ගන්න තරහින් වැඩ කරන්නේ එකට එක කරන්න ඒ බුද්ධලයටත් මෛත්‍රී කරනවා අමින් මහස බුද්ධානුස්සතිය වැඩෙන්න ඒත් කරන්නේ බුද්ධානුස්සතිය වඩනවා කියන්නේ මේක ඒක කරන්න දෙයක් නෑ තමන් හිතෙන් දැනගන්න ඕන මේකට බැඳෙන්නේ නෑ නිබ්බිදාය නන්දිම් පජහති මේකට විරාගාය රාගම් පජහති නිරෝධාය අර රෝධ ගහන්න සාරුජ්‍යති අනුරුජ්‍යති නිරුජ්‍යති නප්පටි විරුජ්‍යති කරනවා ඒ අනුව පටි නිස්සග්ගාය සබ්බ උපදී පජහති සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වෙනවා සිතේ පැමිණෙන දැනීමක් ඈ සිතට එන දැනීමක් ඔව් හිතට දැන් හොඳටම තේරෙනවා මේ ලෝකයා ඔබේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වෙන දේවල් ඔබට ගැළපෙන්නේ නැහැ හැබැයි තරහක් තියෙනවා හැබැයි ඔබ තරහෙන් කටයුතු කරන්න ඔබ ඒ අයටත් මෛත්‍රී කරනවා ඔබ රාගයෙන් කටයුතු කරන්න ඒ අයටත් අසුමනුසුතියල මෛත්‍රියෙන් කටයුතු කරනවා ඔබේ දිගේ රවුම් ගහන්න නිරුද්ධති එතකොට එතෙන්දිත් ඔබට කරන්න දේවල් තියෙනවා හැබැයි අර මුල් කාරණ කටයුතු තමයි වැදගත් මෙත්තානුසති මරණානුසති තමයි වැදගත් බුද්ධානුසතියෙන් කරන්නේ මුල උදුරාදම් ඔබේ මනෝමය කාය තුල මුල් ගහගත්ත රාග මුල දේශ මුල මෝහ මුල තුනම උදුරාදම් සෝපත්තේ වසන් අවසරයි ගරුවරයතුන් වහන්ස මගේ ගැටලුව ඔබ වහන්සේට පැහැදිලි කරන්න පුළුවන්ද හිරි ඔත්තප්ප කියන වචන දෙකේ මාගදී අර්ථය මොකද්ද හිරි ඔත්තප්ප කියන හිරි ඔත්තප්ප එහෙමයි ඔබ වහන්සේට හිරි ඔත්තප්ප කියන්නේ ඇත්ත වශයෙන්ම සිංහල භාෂාවෙන් කියනවනම් ලැජ්ජා බය දැන් ඔබ හොඳට ඇඳුමක් ඇඳගෙන ඇහිලා තියෙන්නේ මොකද ඈ ලැජ්ජාවක් බයක් තියෙනවා ලෝකයා ඔබ ගැන මොනවා කරන්නේ දැන් ඔබට බැරි වෙලාවත් අපි හිතමු මේක ඔබ මේ හොරෙන් හරි රාරකු මත්පැන් බොනවා දැන් බැරි වෙලාවත් ඔබට නම පැඳුන බේබද්දා ඔබට ලැජ්ජාවක් එනවද බයක් තියෙනවද ප්‍රතිත්‍ය කවුරු හරි කියයි ඔය බේබද්දා ඔබට බයක් තියෙනවා ඉතින් ඒක නිසා ඔබ අර හොරෙන් අරක් බොන මේකත් නවත්තන්න ඕන ලැජ්ජාවක් බයක් තියෙනවා නම් හිරි ඔත්තප්ප කියන දේ තියෙනවා නම්
මේ බුද්ධ දේශනාවේ සංයුක්ත නිකායේ එක වග්ගයක්ම තියෙනවා මේ හිරියොත්ප්ප කියන මේ ಗುಣ. මේ ಗುಣ ඇති කරගත යුතු ಗುಣ දෙකක්. හිරියොත්ප්ප කියන්නේ මිනිස්සෙකුට කල්පනා කරලා විමර්ශනය කරලා තමන් තුළ ඇති කරගත යුතු ಗುಣ දෙකක්. ලැජ්ජා බය. අපි ලැජ්ජා වෙන්න ඕන වැරදි වැඩක් කරන්න, හොරකම් කරන්න. ඒ වගේම ඔය මේ සත්තු මරන්න, බොරු කියන්න, හොරකම් කරන්න, මේ ඔක්කොටම අපි ලැජ්ජා වෙන්න ඕන, බය වෙන්න ඕන. ඒකයි මේ ලැජ්ජා බය කියන එක. බල්ලෙකුට නෑ, නායකුට නෑ, අරගෙකුට නෑ, සත්වෙකුට නෑ, බූරුවෙකුට නෑ, ඒ වගේම භූතයෙකුට, ප්‍රේතයෙකුට, දෙවියෙකුටත් නෑ. ලැජ්ජා බය තියෙන කාටද? තියෙන්න ඕනේ මිනිස්සෙකුට. අවසරයි ගරු වරහතුන් වහන්ස, මට තියෙන ප්‍රශ්නය තමයි ඔබ වහන්සේ පෙන්වා දී තිබෙනවා සංසාර ණයගනුදුලින් මිදී නිදහස් වීමට අදාළ කරුණු හතරක්. එම කරුණු හතරේදී එම කරුණු හතර මම පිළිපදිනවා, ඒ කියන්නේ උදේ හවස එක කියනවා. ඒ අතරතුර මෑතකදී මම දන්න කීප දෙනෙක් මට කියලා තියෙනවා ඒකේ අර අමනුෂ්‍යයින් සහ භූතයින් සඳහා පින් පැමිණවීමේදී මම පොඩ්ඩක් චකිතයකට පත් වුණා කෙනෙක් කියපු කතාවකින්. يعني අහක යන අමනුෂ්‍යයින් පවා ගෙදරට එන්න ගන්නවා කියලා, මේ එහෙම අමනුෂ්‍යයින්ට පින් දීමේදී. ඒ කියන්නේ මට තිබුණ ප්‍රශ්නේ සතියකට සතියක් يعني කියන එම කරුණ සතර කරද්දී මට එක වරුවක් හෝ දවසක් ඒ පව සමාකර ගැනීම සහ ඒ පින් දෙන කටයුතු කරන්න අමතක වුණොත් මට බයක් එනවා. එතකොට ඒ අමනුෂ්‍යයන් කිපෙයිද අපේ ගෙදරට, එහෙම අමනුෂ්‍යයන් එනවද? ඒ කරුණ පිළිබඳ ඔබ වහන්සේ විස්තරයක් කරන මේ නිල්ලා සිටින මෙහෙමයි. අපි අපේ මීරිගම භාවනා මධ්‍යස්ථානේ සතියක භාවනා වැඩසටහනක් තියෙනවා. මේ සතියක භාවනා වැඩසටහනට එන පින්වතුන්ට මේ සංසාර ණය ගනුදෙනුවෙන් මිදෙන්න අපි කරුණු හතරක් ත්‍රිපිටකයේ බුද්ධ දේශනාවේ තියෙන සූත්‍ර වලින් අරගෙන කියලා දීලා තියෙනවා. දැන් මේක පස්සේ කාලෙක මේ ડોક્ટર ගයනිරන් සිංහ මෘතු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාරතුමිය පොතක් හැටියට ලිව්වා. හැබැයි මම කිසිසේත්ම අනුදැන වදාරලත් නැහැ, නියම කරලත් නැහැ. මේ ණයගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන කරුණු හතර මේ භාවනා වැඩසටහනකට සහභාගී නොවු ධම්ම අනුධම්ම පටිපදාවෙහි හැසිරෙන්නේ නැති, සතර කමඨහන් නොකරන ආනපාන සති සමාධිය වඩන්නේ නැති කෙනෙකුට මේකෙන් අයහපත් ප්‍රතිඵල එනවා, අනිවාර්යෙන් එනවා. අඥානභූතියට අවිස්සෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සතර කමඨහන් කරන කෙනෙකුටයි මේකෙන් යහපත් ප්‍රතිඵලය, මේකෙන් අවසාන නිත්‍යාවට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ මිසක් හරියටම මේ ආනපාන සති සමාධිය වඩන්නේ කොහොමද, සමුදේ නිරෝධ කරන්නේ කොහොමද, ධම්මානුධම්ම පටිපදාවේ ඇතිරෙන්නේ කොහොමද? අන්නේ ඒ පුද්ගලයාට අර සියලු අතීත ණය වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා කමා කරගත්තාම. ඒ වගේම පුළුවන්කම තියෙනවා පරම ආර්ය මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරු වෙන එක. ඒ වගේම මේ සියලු ඥාතීන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒ අය මුදවා නිදහස් කරන්නටත්, තමන්ට ඒ අයගේ මිදී නිදහස් වෙන්නටත් පුළුවන්. හැබැයි සතර කමඨහන් නොකරන කෙනෙක් අලුතෙන් ණය වෙනවා, වැඩක් වෙන්නේ නැහැ. සතර කමඨහන් කරන කෙනෙක් අලුතෙන් ණය වෙන්නේ නැහැ. අර අතීත ණය වලින් මිදී නිදහස් වෙන්න මේ කරුණු හතර උපකාර වෙනවා. දැන් අද වෙලා තියෙන්නේ මේ පොත, ඔය පොඩි පොත භාවනා වැඩසටහන් වලට ආපු ලක්ෂයකට විතරක් අපි දීලා තියෙනවා. නමුත් භාවනා වැඩසටහන් වලට නාපු ලක්ෂ ගානකුත් මේ පොත අරගෙන අද කියවලා යමක් තේරුම් අරගෙන තියෙනවා. බොහොම ටික පොඩි කොටසක්. ඒ අනුව
මේ නායකණ්ඩේ මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා මේක කරනවා. ඉතින් ඒක නිසා ඔය මාත්‍ය කිව්වා වගේ මට එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ සිය දහස් ගාණක් ඇවිල්ලා මේ කරුණු කරනකොට අර ඔය කියන භූතය පෙරේතයෝ පින් ගන්න නොයෙකුත් අය එනවා. ඒ සියලු දෙනා ඔබේ අතීත ඥාති නායකාරු. ඉතින් ඒක නිසා ඔය මාත්‍ය භාවනා වැඩසටහනකට ආවේ නැහැ. නෑ නේද? ආවද? එකපාරක් ආවා. එකපාරක් ආවා ස්වාමීන් වහන්සේ. ආ එකපාරක් හරියට ආම නම් දැන් ආනපාන සති සමාධිය වඩන හැටි සතර කමඨාන් වඩන හැටි සමුදේ නිරෝධ කරන හැටි දන්නවා. ඒක කරන ගමන් ඒකයි පළවෙනි. ඒක කරන ගමන් ඔය ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් වීමෙන් ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ සියලු ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කළා ඒ අය මුදවා නිදහස් කරන්න ඔබ ඒ අයගෙන් මිදී නිදහස් වෙන. ඒක නිසා භාවනාවක් වැඩසටහනකට ආව නම් පළවෙනි අවශ්‍ය දේ තමයි මේ සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් ඕන ඉරියව්වක ඕන වැඩක් කරන ගමන් කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක කරන ගමන් ඔබට පුළුවන්කම තියෙනවා ඔය කියන ණය ගන්න දිනුවේ මිදී නිදහස් වෙන්නත් කමා කරගන්න පරම ආර්ය මෛත්‍රිය පතුරවන්න කැපකොට පින් අනුමෝදන් කරන්න ධම්මං ධම්මපටිපදාය ඇසිරි. ඒක නැතුව මේක කළාට වැඩක් දෙකම එකට කළොත් යහපත් ප්‍රතිඵල ලැබෙයි ඔබේ සියලු ඥාතීන්ටත් ඔබ දෙන පිනෙන් යහපතක් වෙයි ඔබත් ඒ සියලු ඥාතීන්ට තියෙන ණය ගන්න දිනුවෙන් බැඳීමෙන් බන්ධනයෙන් සංසාර බැඳීමෙන් මිදී නිදහස් වෙයි. ඔබටත් යහපතක් වෙනවා එයාටත් යහපතක් දෙපැත්තටම යහපතක්. එහෙමයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ මඟ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ස්වාමීන් වහන්ස මට විද්‍යා දදාති විනයන් කියන එකේ ලෝකෝත්තර අර්ථය පහදා දෙන්න. මොකද්ද විද්‍යා දදාති විනයන් කියන එකේ ලෝකෝත්තර අර්ථය පහදා දෙන්න. ඔව් විද්‍යා උදපාදි නිකම් විද්‍යා උදවානි වෙන්නේ චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි. එතකොට ප්‍රඥාව උපදවා පහදා ගත්තොත් විද්‍යාව උපදවා පහදා විනිවිද බලන්න පුළුවන්. වේදිතබ්බෝ විඤ්ඤෝ හීති හොඳ නරක හරි වැරද්ද සියලු දේ විද්‍යා දදාති. ඒ අනුව විනේහි පීඨා කටයුතු කරනවා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා මේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ බවට පත් වෙනවා. එතකොට මේ සාමාන්‍ය මිනිහෙක් ඔය ඉගෙන ගත්තට අධ්‍යාපනය ලැබුවට එච්.සී. එහෙම නැත්නම් ඇඩ්වාන්ස් ලෙවල් පාස් වුණාට විද්‍යාවෙන් උපාධියක් කළාට ඒ පුද්ගලයා විද්‍යා දදාති නෑ. ඒ පුද්ගලයා විනය පිහිටන්න දන්නේ නෑ. ඒක නිසා ඒ නිසා නෙමේ සමහර විටක උපාධියක් එම්.එස්.සී. එකක් පී.එච්.ඩී. එකක් කළත් ඒ පුද්ගලයා මේ විද්‍යා දදාති විනයන් තත්ත්වයට පත් වෙලා නැහැ. නමුත් ඔය මොනවාක්ත්ම උපාධියක් නැති අර සුනීතලා සෝපාකලා වගේ අයත් මේ ධර්මයට විනයට බහාගලපා බලනවා නම් ඒ අය ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තාම ප්‍රත්‍ය සංවරය ඇති වුණාම ප්‍රාතිමොක්ඛ සංවරයේ පීඨා කටයුතු කරනකොට විද්‍යා දදාති විනයන් බවට පත් වෙනවා. එය විනය දන්නවා. ඒ වගේම මේ විනය කියන වචනේ මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ මේ විනය තමයි මේ බුද්ධ දේශනාවේ මූලික අංගය. එනිසා බුදුහාමුදුරුවෝ මේ දේශනා කළා මේ ශාසනය පවතින්නේ විනය නිසා. මේ විනය කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ මේ අද තියෙන විනයක් නෙමෙයි. මේක විනය ඇති වෙන්නේ ඉන්ද්‍රිය සංවරේ, ප්‍රත්‍ය සංවරේ, ප්‍රාතිමොක්ඛ සංවරේ, ආයතික සංවරේ. එහෙම ඉන්ද්‍රිය සංවරේ, ප්‍රත්‍ය සංවරේ, පාතිමුඛ සංවරේ, ආයතික සංවරේ ඇති වෙනවා නම් ඒ පුද්ගලයා තුළ විනය පිහිටනවා. නැතුව විද්‍යාව උපාදි වෙනවා. එහෙම නැතුව ඔය ඉගෙන ගත්තට දැනගත්තට විනය පිහිටන්න බෑ. ඒ අනුව විද්‍යා දදාති විනයන් කියන එක සමහර විට පොතක් දෙකක් ලියන්න පුළුවන් තරම් ගැඹුරු ධර්මතාවයක්. සුවපත් වේවා ස්වාමීන් වහන්සේ. මහා චත්තාරීසික සූත්‍රයේ අපට උගන්වනවා කම්මස්සක සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මේ
ලෞකික සම්මාදිට්‍ය පුණ්‍ය භාගය උපදී විපක්ක උපදී විවේක පූර්ණ කරාට අනතුරුව පුද්ගලයෙක් තුළ ලෝකෝත්තර සම්මාදිට්‍ය නිසකවම වැඩෙනවද එහෙම නැත්නම් මේ සඳහා වෙනමම විදර්ශනා මාර්ගයක් ගත යුතුද? වැරදි වචනකුත් පාවිච්චි කළා. විදර්ශනා කියල එක බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. තියෙන්නේ විපස්සනා. ඔය විදර්ශනා කියන්නේ සංස්කෘත භාෂාවේ වචනයක්. සක්කාය නිරුක්තියට අහුවෙනවා. යම් කිසි කෙනෙක් විදර්ශනා කියන වචනේ මීට පස්සේ පාවිච්චි කළොත් ඒ පුද්ගලයා බුද්ධ ධර්මයේ නොදන්නා කෙනෙක්. තේරුණාද? විපස්සනා. වැරදි දේ වෙන් කර කර ප්‍රහාණය කළ අස්කරන. විදර්ශනා කියන වචනේ ත්‍රිපිටකයේ මාර්ගදීපයත් නම් කොහෙවත් නැහැ. නම් සිංහල පැත්තට පස්සේ කාලෙක මේ රේණුකානේ හැමදිරු පොත් ලිව්වට පස්සේ විසුද්ධි මාර්ගයේ ලිව්වට පස්සේ තමයි ඔය ඔය කියන සංස්කෘත වචනේ මේකට ඇතුල් කරලා තියෙන්නේ. ඒක නිසා විදර්ශනා කියලා වචනයක් බුද්ධ දේශනාවේ මාර්ගදී භාෂාවේ නැහැ. ඒවා සක්කාය නිරුක්තියට අයිති වෙන ධර්මයේ විකෘති කරන වචනයක්. දැන් මේ මහත්තයාගේ ප්‍රශ්නේ මහා චත්තාරීසක සූත්‍රයේ තියෙන්නේ ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ මෙතන තියෙනවා හතර ආකාරය. එකයි ඒ කියන්නේ හතර මහා චත්තාලීසක. චත්තාලීසක කියන්නේ 40 ආකාර. තියෙනවා මිත්‍යා දෘෂ්ටිය දස ආකාරයි. ලෞකික සම්මා දෘෂ්ටිය දස ආකාරයි. ලෝකෝත්තර සම්මා දෘෂ්ටිය ද්‍යාකාරයෙන් 20 ආකාරයි. ද්විසති. එතකොට මේ ලෞකික සම්මා දිට්ඨිය කියන එක පුඤ්ඤ භාගියා උපදි විපක්ක ආශව ආශව සහිතයි. උපාදානය කරගෙන විපාක උරුම කරගෙන පුඤ්ඤ භාගියා එක වින උපාදානය කරගෙන එක. නමුත් මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පුඤ්ඤ භාගියා නෑ, අනාසව උපදි විපක්ක නැහැ. ලෝකෝත්තර මාර්ගාංග 10ම සම්පූර්ණ වෙනවා. මොකද්ද? සම්මා ඥාන සම්මා විමුක්තිය පූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා එතන තියෙන්නේ මේ ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වීමක් නෙමෙයි. තේරුණාද? යම් කිසි කෙනෙක් මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා අර නිවන් මඟ අනුගමනය කළ සම්දේ නිරෝධ කිරීමෙන් මේ ආසවක්කේ ඥානය ලබනවා. එතකොට ඒ පුද්ගලයා අනාසවා. ඒ වගේම ලෝකෝත්තර මාර්ගාංග 10ම සම්පූර්ණ කරගන්න. සම්මා ඥාන සම්මා විමුක්තිය. දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත සම්මා සති සම්මා සමාධි 8ක් තියෙනවා. 8ට එහා ගියාම සම්මා ඥාන 9වෙනි එක. සම්මා විමුක්ති දසාංගයේ සමන්නාගත. ඒ අනුව ඒ පුද්ගලයා දසාංගයේ සමන්නාගතෝ වෙනවා, ලෝකෝත්තර සම්මා දිට්ඨිය පූර්ණ වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා සමුදය නිරෝධ කරන පුද්ගලයා. නමුත් ලෞකික සම්මා දිට්ඨිය හොඳ යහපත් පුණ්‍ය භාගිය. ඒකත් හොඳයි. ඒකත් යහපත්. හැබැයි නිවනක් නැහැ එතන. දැන් අද මේක දැන් බුද්ධාගමේ තියෙන්නේ ඔන්න ලෞකික සම්මා දිට්ඨියට එනකම් විතරයි. බුද්ධාගමේ තියෙන්න බෑ ලෝකෝත්තර අංග ඔය 20ක්ම 20ක් දිනන 20ම නැහැ. ඔය 20ම නැහැ. ඒක නිසා ආගමක තියෙන්න බෑ ලෝකෝත්තර ලෝකයෙන් එතරම් තරම්. ආගමේ තියෙන දේව සැප, රජ සැප, සිටු සැප, මනුස්ස සැප, යාන සැප ලබ ලබ ගමන යන. තේරුණාද? එහෙම එකකුත් තියෙනවා. ඒක ආගම. නමුත් බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තියෙන්නේ ඒ සියලු දෙයින් මිදී නිදහස් වන ලෝකෝත්තර මාර්ගාංග 10. ඒකයි කිව්වේ මේ මහා චත්තාලිස්සක සූත්‍රයේ ඉතා පැහැදිලිව මේ 40 ආකාරයේ නිවැරදිව විග්‍රහ කරලා තියෙනවා. සුවපත් වෙනවා. අවසරයි අරහතුන් වහන්ස, මට භූත
ධාතු ගති අතර තියෙන සම්බන්ධතාවය පොඩ්ඩක් පැහැදිලි කරන්න සුමිත් දාස. ඔව්. මේක බොහෝ තැන්වල තියෙනවා. විශේෂයෙන්ම සංයුක්ත නිකායේ නිබ්බේධික වර්ගයේ තියෙනවා. මේ පුද්ගලයෙක් ඔය රූප කොටස දැන් නාම රූප කියලා කොටස් දෙකක් තියෙනවනේ. මේ රූප කොටස ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර චතුන්නංච මහා භූතං ඒවා. එතකොට මේ ඔබ මිනිස්සෙක් හැටියට ඔබ කන්නේ බොන්නේ ඔය හුලං අදින්නේ හුස්ම ගන්නේ වතුර බොන්නේ කන්නේ බොන්නේ ඇඳුම් අඳින්නේ ඔය පරිහරණය කරන්නේ සියලුම දේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මූලික අංග හතර. ආපෝ තේජෝ වායෝ පඨවි මූලික අංග හතරමයි ඔබ පරිහරණය කරන්නේ පාවිච්චි කරන්නේ. ඒවා ඔබේ පරිහරණයට ගන්නකොට ඒවා ඔබ උපාදානය කරගත්තොත් ඒවා චතුන්නංච උපාදාය රූපං රූප රූපං වෙනවා. මේ උපාදාය රූප ඊට පස්සේ ඔබ අවකාශයක විඥාණයෙන් කටයුතු කරනකොට ඒවා ආපෝ ධාතු ආයෝ ධාතු තේජෝ ධාතු පඨවි ධාතු අවකාශ ධාතු විඥාන ධාතු කියලා ධාතු හයක් බවට ඔබ පත් කරගන්නවා. එතකොට මේ සතර මහා භූත ඔබ උපාදානීය කරගන්නවා. චත්තාරෝ මහා භූත චතුන්නංච උපාදාය රූපං. ඒ වගේම ඔබ හිතන අවකාශය දැන් ඔබේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ හිස්තැනක් අවකාශයක් නැත්නම් හුරන් අදින්න බෑ, උස්ම ගන්න බෑ, වතුර බොන්න බෑ, කෑම කන්න බෑ. ඔබේ ඇඟ ඇතුළේ තියෙන ඔය ලේ ධාතුව ගමන් කරන්නේ නැහැ. ඔය ස්නායු ඔය නාඩි ශිරා දිගේ ඔය ලේ නාර දිගේ ඔබේ ඔය ගමන් කරන්නේ හිස්තැනක් තියෙන නිසා. ඒක තමයි අවකාශය. එතකොට මේ අවකාශයක් නැත්නම් විඥාණයෙන් කටයුතු කරන්නත් බෑ. ඔබට වතුර බොන්න බෑ, කෑම කන්න බෑ, උස්ම අදින්න බෑ. ඔබේ ලේ ධාතුව ගමන් කරන්නේ නැහැ. අර මලමිනියෙත් ඔය හතර මහා භූත තියෙනවා. අපි ගමුකෝ මලමිනියා මැරිච්ච පුද්ගලයා. ඒ පුද්ගලයාගෙත් ඔය ඔක්කොම ඔබ දකින ඇහැ කන නාසය දිවකය මොන ඔක්කොම තියෙනවා. හැබැයි අර හතර මහා භූත තියෙනවා, චතුර්ණංච උපාදාය රූපන් නැහැ. ඒ වගේම අර මේ ධාතු බවට පත් වෙන්නේ නැහැ. අර ආපෝ ධාතු ආයෝ ධාතු තේජෝ ධාතු පඨවි ධාතු අවකාශ ධාතු විඥාන ධාතු එතන නැහැ. එතන තියෙන්නේ චත්තාරෝ මහා භූතා පමණයි. අර මලමිනිය ඒක ධාතු බවට පත් වෙන්නේ නැහැ, භූත බවට පත් වෙන්නේ නැහැ. මේ ධාතු සහ භූත මේ මිනිස්සු මේව පරිහරණය කරනකොට මේ හතර මහා භූත ධාතු බවට පත් වෙනවා, අටාරස ධාතු බවට පත් වෙනවා. දැන් අටාරස කියන්නේ දා හයවරක් තුන 18. දැන් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු තුනයි, සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු තුනයි, ගාන ධාතු ගන්ධ ධාතු ගාන විඥාන ධාතු තුනයි, ජීවා ධාතු රස ධාතු ජීවා විඥාන ධාතු තුනයි, ඒ වගේම කාය ධාතු පොට්ටම්බ ධාතු විඥාන ධාතු තුනයි, මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු හයවරක් තුන 18යි අටාරස ධාතු. මේ අටාරස ධාතු වෙන්නේ අර හතර මහා භූතම මුල් කරගෙන ආපෝ තේජෝ ආයෝ පඨවි මුල් කරගෙනමයි ඔය අටාරස ධාතුම ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ආර්යයන් වහන්සේ කෙනෙක් හැටියට වුණත් අරහතුන් වහන්සේ කෙනෙක් හැටියටත් ඔබ ඔය අටාරස ධාතු පාවිච්චි කරනවා. හැබැයි උපාදානයෙන් තොරව. එතකොට දැන් පෘථග්ජන පුද්ගලයෙක් මේ සතර මහා ධාතු ආපෝ ධාතු ආයෝ තේජෝ පඨවි ධාතු භූත හැටියට අරගෙන උපාදාය රූප හැටියට අරගෙන ධාතු හැටියට පරිහරණය කරනකොට ඒ පුද්ගලයා තුළ මේ අටාරස ධාතු පරිහරණය කරනකොට ඒක ඒ ගති හතරක් බවට පත් වෙනවා. ධාතු භූත ධාතු බවටත් ධාතු ගති හැටියටත් බවටත් පත් වෙනවා. එතකොට ඔබ ගාව මේ පඨවි ගතිය තියෙනවා, වායෝ ගතිය තියෙනවා, තේජෝ ගතිය තියෙනවා, ආපෝ ගතිය තියෙනවා. පඨවි ගතිය කියන්නේ
එතෙන්දී පටු කියන්නේ මේ පොළොව හෝ පස් නෙමේ තද ගතිය. ඔබ ගාව තදූපයන් පටිච්ච වෙනවා. ඔබ දැන් දේශපාලන පක්ෂයකට තදින් බැඳෙන්නේ මේ පටවි ගතිය තියෙන නිසායි. දැන් එතකොට අර කැපුවත් කොළ කැපුවත් රතු කියලා මිනිස්සු කියන්නේ ඔය. ඒ මොකද? තදින්ම තදූපයන් පටිච්ච තදින්ම ඔය පටවි ගතිය ඒ දේශපාලන පක්ෂය පිළිබඳව ඔබේ අර විඥාණයෙන් ඔබ තීරණය කර නිච්ච කරගන්න. ඒ අනුව ඒ දේශපාලන පක්ෂය දැන් ඇත්ත වශයෙන්ම ඔබගේ මේ මනෝ ලෝකයේ මේ දේශපාලන පක්ෂය තියෙන්නේ. එතකොට ඔබ ඒ දේශපාලන පක්ෂයට බැඳිලා පටවි වෙලා පටවි ගති. දැන් ඔය දේශපාලන පක්ෂයට විරුද්ධ පක්ෂයක කෙනෙක් හරි දේශපාලන පක්ෂයක් නැති සාමාන්‍ය පුද්ගලයෙක් හරි ඔය දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති වලට හරි මොහොකට හරි ක්‍රියාකාරකම්කට හරි බැන්නොත් අර ඔබට පටවි ගතියක් තියෙන නිසා ඔය දේශපාලන පැත්ත ඔබට කේන්ති යනවද? තරහ යනවද? යනවා. ඇයි? ඔබ ගාව අර ගතිය තියෙන නිසා. නැත්නම් දේශපාලන පක්ෂයේ නෙමෙයි ඔය ගතිය තියෙන්නේ ඔබ ගාව. ඒ වගේම ඔය දේශපාලන පක්ෂයේ ජයග්‍රහණය කළොත් ඔබ අප්පුඩි ගහලා පෙරහැර බල ගිහිල්ලා රතිඤ්ඤ පත්තු කළා උඩ පැනලා නටලා අතුරු වෙනවද? අර වායෝ ගතිය ඔබ ගාව තියෙනවා. ඒ වගේම ඔය දේශපාලන පක්ෂය මොකක් හරි නිසා හේතුවක් නිසා ඔය දේශපාලන පක්ෂයේ වැරදි වැඩක් කරනවා කියලා ඔබට තේරුණොත් ඔබ ගාව තියෙන ආපෝ ගතිය නිසා තියාරු වෙලා වෙන පැත්තකට යනවා. ඉතින් ඒක නිසා ඔය වගේ ඔබ ගාව ඔය ආපෝ ගතිය තේජෝ ගතිය වායෝ ගතිය පඨවි ගතිය කියන එක ආගම් පිළිබඳව ජාතිය පිළිබඳව දේශපාලන පක්ෂය පිළිබඳව ඔබේ කුලය පිළිබඳව ගෝත්‍රය පිළිබඳව ඔබේ කොටස පිළිබඳව සමහර විටක ඔබ ඉගෙන ගත්ත ස්කෝල පාසල විශ්වවිද්‍යාල පිළිබඳවත් ඔය කියන ආපෝ ගතිය වායෝ ගතිය තේජෝ ගතිය පඨවි ගතිය ඔබ ගාව තියෙනවා. ඒවා මේ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට මේ පැවැත්ම පවත්වාගෙන යන්නට ඔබට උපකාර වෙන ගති හතරක්. ඉතින් ඒක නිසා මේ ගති හතරට මුල් වෙලා තියෙන්නේ ඔය ආපෝ ධාතු ආයෝ ධාතු වටවි ධාතු තේජෝ ධාතු. ඒකට මුල් වෙලා තියෙන්නේ ආපෝ වායෝ තේජෝ පටවි මහා භූත හතර. මේක තමයි මේ පැවැත්ම තුල තියෙන්නේ. වෙන කිසි දෙයක් නැහැ. මේ මහා භූත හතර ආපෝ තේජෝ ආයෝ පටවි වර්ණ ගන්ධ රස ඕජා කියලා හතරකුත් එකතු වෙලා සුද්ධාස්සක හැටියට තියෙනවා. ඕක තමයි තියෙන්නේ මේ පැවැත්ම තුල. ඔබ කනවා බොනවා නානවා ඇඳුම් අඳිනවා තව පරිහරණය කරනවා යාන මාන ගන්නවා ඉඩ කඩන් ගන්නවා ගෙවල් ඔක්කොගෙම තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පටවි මහා භූත හතරයි වර්ණ ගන්ධ රස ඕජා සුද්ධාස්සක හතරයි. ඒක තමයි සුද්ධ අෂ්ටක කිව්වේ. ඒකෙන් තමයි ඔබ ගාව අර ධාතු හැටියට පාවිච්චි කරන්නේ ගති හැටියට ඔබ ගාව මුල් බහගෙන තියෙන්නේ ඔය හතරට පදනම් කරගෙන ගති වලට පත් වෙනවා. ගති පවත්වාගෙන හැබැයි මේ ඔබ හරියට සමුදේ නිරෝධ කරන්න පටන් ගත්තාම මේක නිච්ච නැහැ අනිච්චං මේක සුඛ නැහැ දුක්ඛං මේක අත් නැහැ විපරිණාම ධම්මං තේරුම් ගත්තට පස්සේ ඔබ ගාව ඔය තියෙන වැටිදි ගති සියල්ලෙන් ඔබ මිදී නිදහස් වෙනවා. ඒ අනුව දෘෂ්ටියෙන් මිදී නිදහස් වෙනවා. ඔබ මඟපල් ලබන්නට සුදුස්සෙක් වෙනවා. එතකොට ඔබ ඔය භූත උපාදානය කරගන්නෙත් නැහැ, ධාතු උපාදානය කරගන්නෙත් නැහැ, ගති උපාදානය කරගන්නෙත් නැහැ. ඒ තුනෙන්ම ඔබ මිදී නිදහස් වුණා. ඔබ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒක ඉතින් ආගමක් නෙමේ. ඒක මොකක් හරි මේ ආදේශන ක්‍රමයක්. නෑ ඉතින් ඒ ජපන් රටේ මේ තාවකාලිකව ලෙඩ හොඳ කරන ක්‍රමයක් තියෙනවා ජොහොරේ කියලා. අපේ ලංකාවේ මේ ජොහොරේ පන්ති තියෙනවා. ජොහොරේ කරනවා. එය යම් යම් ආකාරයක තාවකාලිකව මේ දුකෙන් මිදී නිදහස් වෙන්නට යම් යම් දේවල් කරනවා. එමේවා තියෙනවා.
තව නොයේ ක්‍රම තියෙනවා. දැන් ඔය ආගම්වලත් ඔය කතෝලික ක්‍රිස්තියානි ආගම්වල ඔය පල්ලිවල ඔය මේ ආශිර්වාද කරනවා කියන්නේ ඔය ඒ ඒක ඒ ක්‍රමයක්ම තමයි. ඒ වගේම දැන් ඔය මේ අපේ බුද්ධ ආගමෙන් ඔය බෝධි පූජා කියලා කියන්නේ මේ වගේ දේවල්. බුදුහාමුදුරන්ගේ බෝධි පූජාව නෙමෙයි ඔය ආගමේ කියන්නේ. ඒක ඒක මේ ඉල්ලීමක් යාඥා කිරීමක් ඒක මේ වැරදි දෙයක්. ඒව මේ මගපල් ලබන නිවන් දකින්න ක්‍රම එහෙම නෙමෙයි. හරි, ඉතින් එහෙම සුවපත් කරන්න පුළුවන් తాවකාලිකයි. පැලැස්තර පිළියම. ඒක කෙනෙකුට මගපල් ලබන්න නිවන් දකින්න මුල උදුරන්න ඒක ප්‍රමාණවත් නැහැ. මට මේ දැන් නැගුණු ප්‍රශ්නයක් මහත්තයෙක් අහද්දී වහන්සේ පිළිතුරකට මම බුද්ධ ශක්තිය තනුගත වෙලා ඔබ වහන්සේ ඉදිරියේ 14 ශතාවක විතර ඉදිරියේ ධර්මයේ ශ්‍රවණය කරලා භාවනා වැඩට තහනකට හිටියේ නැහැ. ඒක තමයි මේ ගැටලුව සම්බන්ධව. ඔව්, ඒක තමයි ගැටලුව. ඉතින් මේ ධර්මය දැන් මේ වගේ ධර්මය ශ්‍රවණය කරාට මේක දැනුමක් ලැබෙනවා. දැක්මක් නැහැ. දැක්මට ප්‍රමාණවත් මදි. දැනුම අවශ්‍යයි. දැක්මක් බවට පත් කරගන්න නම් ඒක තමයි අපි ඔය හැම සතියකම හැම මාසෙකම මේ අපි බොහොම මාන්සි වෙලා මේ දවස් 7ක් මේ පිරිසක් එකතු කරගෙන මේ භාවනා වැඩසටහනක් තියන්නේ. එතෙන්දී අගමුල මැද සියලු දේ ආදි කල්යනාංග මජ්ජේ කල්යනාංග පරියෝස කල්යනාංග මේ තුනම සාත්තං සබ්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං සියලු දේ කියලා දෙනවා. එතෙන්දී දැනුමට එහා ගිය දැක්මක් ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒ භාවනා වැඩසටහනකට දිනාත සම්පූර්ණයෙන් සහභාගී නොවු කෙනෙකුට මේ දැක්ම නැහැ. දැනුමක් තියෙනවා. අහලා දැන් සමහර විටක මේක අපි අන්තර්ජාලයට නිකුත් කළා මේ භාවනා වැඩසටහන. ඒකෙනුත් දැනුමක් තියෙනවා. හැබැයි දැක්ම ප්‍රමාණ දැක්මට ඒක ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවෝගේ දේශනා කරපු ධර්මය දැනුමට එහා ජානතෝ ඊට එහා ගිය පස්සතෝ පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට මේ සමුදය නිරෝධය ආසවානංකයා තේරුම් ගන්නවා. ජානතෝ පස්සතෝ ආසවානංකයා තත්වයට පත් වෙන්න ඕනේ. ඒ කහපොත කහපොත කියන්නේ ඔය කියන කරුණු හතර. ඔය ඒකෙන් ඒක තමයි මම කිව්වේ. අර සමුදේ නිරෝධ කිරීම නැහැ. සමුදේ නිරෝධ නොකර සමුදේ නිරෝධ කරන්න දන්නේ නැතුව ඔය කහපොත කළාට වැඩක් නැහැ. ඒකෙන් පොඩි පොඩි අයහපත් ප්‍රතිඵල එන්න පුළුවන්. උත්සාහ කරත් භාවනා වැඩසටහනකට එන්න ඒක ඉතින් ඒකත් කම්මාවරණය. කම්මාවරණය මිදී නිදහස් වෙලා කොහොම හරි පුළුවන් නම් එන්න බලන්න ඕන. ආවොත් දැන් මේ ලංකාවේ ඉන්න මේ දොස්තර මහතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමාට සුමානයක් නිවාඩු දාලා භාවනාවට එන්න පුළුවන් වුණා නම් අනික ඇයට එන්න බැරි කමන්න. ඔව්, බාධක තියෙනවා. නමුත් සියලු දෙනාටත් පුළුවන්කම තියෙන්න ඕන මේකටත් ඇවිල්ලා එක සුමානයක් ගත කරලා බලන්න මේක පුළුවන් දෙයකින් තේරුම් ගන්න කියලා. මගේ ප්‍රශ්නේ තියෙන්නේ පින් අනුමෝදන් කිරීම පිළිබඳව ගැටලුවක්. සෑම බුද්ධ කටයුතු කරන පස්සේ අපි පුණ්‍ය අනුමෝදන් අවස්ථාවක් අපි ඒ ඇත්ත නෙමෙයි නීලා චින්තා කරන කරන්නේ පුණ්‍ය අනුමෝදනාවක්. ඔව්, ඉතින් මොකද්ද ප්‍රශ්නේ? තවත් අවස්ථාවක කියනවා පරගත්තු ඔබ සිත් නිලයේ වසනායට පමණයි පින් ගන්න පුළුවන්. දැන් ඔබ තුල මේ පින් අනුමෝදන් කිරීම කියන එක ගැන නිවැරදි නියම වැටහීමක් නැහැ. අපි පින්කමක් කරලා අපි හිතමු ඔබේ අම්මහට තාත්තට හරි ඥාතියෙක් හරි
කවුරු හෝ ගෙදරක මිය පරලොව ගියාම අපි පින්කමක් කරලා පින් දෙන්නේ පින් අනුමෝදන් කරන්නේ පින් පවරන්නේ පතුරා පිහිටවන්නේ මොකටද? මොකද්ද මේකේ දෙකක් තියෙනවා. ඔබ සියලු දෙනා දැනගන්න ඕන මේ අපිට උදව් කළ අම්මට තාත්තට අපිට කිරි දුන්න අම්මට අපිට උදව් කළා හරි හම්බ කරලා අපිව පෝෂණය කරපු තාත්තට අර ජීවිත කාලයක් තුළ ඒව කරපු තාත්තට අම්මට අපි ණයයි. ණයද නැද්ද? ඒ ණයෙන් අපි මිදී නිදහස් වෙන්න දැන් අම්මා තාත්තා මිය පරලොව ගියාට පස්සේ අපි පින්කමක් කරලා තුන්සිත පහදාගෙන ඒ අම්මට තාත්තට දැන් අපිට කෑම දෙන්න බෑ, වත් දෙන්න බෑ, ඇඳුම් දෙන්න බෑ, දැන් දෙන්න පුළුවන් පින් අනුමෝදන් කර. මෙහෙම පින් අනුමෝදන් කරන්නේ අපි ණයෙන් මිදී නිදහස් වෙන්න. එතකොට මේ ඔබ පින්කමක් කරලා ඒ පින් දෙන්න පින් පවරන්නේ පින් අනුමෝදන් කරන්නේ ඔබ යුතුකමක් වගකීමක් ඉටු කිරීම හැටියට ඔබ ණයෙන් මිදී නිදහස් වෙන පළවෙනි චේතනාව. ඒ මිසක් නමුත් අද වෙන විට ඔය විදිහට අම්මා තාත්තා නැති වුණාම දවස් හතෙන් මාසෙන් ඔය පින්කමක් කරන්නේ එක්ක පන්සලේ හාමුදුරුවෝ කියන නිසා, එක්ක අල්ලපු ගෙදර මිනිස්සුත් මේ වැඩේ කළා, එක්ක අපේ පරම්පරාවේ අයත් මේ වැඩේ කළා. ඒක නිසා අපි මේක මේ සම්මත වැඩක්, ලෝකයාට පෙන්වන වැඩක්. ඒ මිසක් මේකේ පරමාර්ථය දැනගෙන නෙමේ ඔය පින්කමක් කරන්නේ. ඒ නිසා ඔබට උදව් කළ උපකාර කළ මග පෙන්වූ පිහිට වූ ඥාතීන්ට ඔබ ණයයි. ගෙවන්න බැරි තරම් ණයක් අම්මා තාත්තට තියෙනවා. ඒ සියලු ණයෙන් ඔබ කොටසක් හරි ණය ගෙවලා ඔබ නිදහස් වෙන්න නම් ඒ මිය පරලොව ගිය අම්මා තාත්තා සිහිපත් කළා, කැපකොට පින් අනුමෝදන් කළා, ඔබ නිදහස් විය යුතුයි. ඒ ණයෙන් ඔබ දෙන පින ගන්න පුළුවන් තැනක ඉන්නවනම් ඒ ඔබේ ඥාතියා, ඒ වගේම ඔබ දෙන පින ගන්න පුළුවන් ඔබේ අතීත තවත් ඥාති මිත්‍රාදීන් ඉන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ පින්කමක් කරලා පින් දෙනකොට සබ්බේ ඥාති සබ්බේ භූතා සබ්බේ දේවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්ත. ඒ හැම කෙනෙකුටම පින් දෙන්න ඕන, පවරන්න ඕන, අනුමෝදන් කරන්න ඕන සමසේ පතුරුවා. ඉතින් ඒ අනුව ඔබ එක අම්මා තාත්තා නෙමේ, ඔබට අම්මා තාත්තා වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ පැවැත්ම තුළ තාමත් ඉන්නවා. එය සමහර විටක භූතය පෙරේතයෝ වෙලා දෙවිදේවතාවෝ වෙලාත් ඉන්න පුළුවන්, මිනිස්සු වෙලාත් ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා එහෙම පින් ගන්න අය ඉන්නවා. මේ ජීවිත කාලේ ඒ ඔබේ මිය පරලොව ගිය අම්මා තාත්තා සමහර විටක කර්මය බලවත් වෙලා පින් ගන්න බැරි තැනක ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔබගේ සියලු මෞද මව්පියන්ට, අතීතයේ සංසාරගත ඒ සියලු ඥාතීන්ට ඔබ කැප කොට පින් අනුමෝදන් කළා, ඒ අයටත් පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න. එතකොට ඔබ ඔබේ යුතුකම වගකීම ඉටු කළා. ඔබ ණයෙන් විදී නිදහස් වීම පළවෙනි කාරණේ. ඔබ දෙන පිනෙන් ඒ අනාථ වූ අසරණ වූ ඒ පරදත් උපජීවීන් පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාට සමසේ කැපකොට පින් අනුමෝදන් කරන්න ඕන. උන්න මේ උදකං වට්ටං ඒව මේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති. උඩින් පහළට වතුරවක් කරනකොට පහළ භාජනයේ පිරිලා උතුරලා යනවා වගේ අපි තුන්සිත පහදාගෙන දෙන පින් ඒ සියලු ඥාතීන්ට කැපකොට පේතානං උපකප්පති. කැපකොට පේ වෙලා ඉන්න ඇයට එයයට පින් දෙන්න ඕන. ඉතින් ඒක නිසා මේක දැන් අර කෝප් එකට වතුර දානවනේ ඔය මරණික වලන, මේක උපමාව කරනවා පරමාර්ථ ධර්මයේ නොදැන. ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔබ පින්කමක් කරනකොට
අර අල්ලපු ගෙදර මිනිස්සු කළ නිසා හරි පන්සලේ ආමුදුරුව කියපු නිසා හරි නෙමෙයි මේ ගෙදර ඔබේ ඥාතියෙක් කවුරු හරි ළඟම ඥාතියෙක් මහත්යන් ඕන නැති වෙන්නත් පුළුවන් අම්මා තාත්තා නැති වෙන්නත් පුළුවන් දුවෙක් පුතෙක් නැති වෙන්නත් පුළුවන් සහෝදරයෙක් සහෝදරියෙක් නැති වෙන්නත් පුළුවන් සී ආච්චි නැති වෙන්නත් පුළුවන් ඒ කවුරු හෝ මිය පරලොව ගියා නම් ඒ අය ඔබට මේ සංසාර ගමනේ උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ පිහිට වූ සම්බන්ධ වූ අය ඒ සියලු දෙනාට ඔබ ණයයි ඒ ණය මිදී නිදහස් වනතුරු ඔබට මේ නිවන් දකින මඟ විවෘත වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ සියලු දෙනාට කැපකොට පින් අනුමෝදන් කරන පිරිසිදු චේතනාවක් ඇතුව ඔබ ණයෙන් මිදී නිදහස් වන පිරිසිදු චේතනාවක් ඇතුව ඒ පින්කම කරලා පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න ඕන. නමුත් අද වෙන විට වෙන්නේ සම්මත බුද්ධ ආගමේ පින්කමක් කරලා පින ඔබට පවරනවා. අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. ඒක නිසා මේ පින්වතුන්ට නන්දා මල්ලිකා සුමනා සුනන්දා විසාකාමෙන් භෝග සම්පත් ධන සම්පත් ලැබ ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වන බුදුන් දකින්නටම මේ පින උපකාර වේවා කියලා ඉතින් අනේ සාදු කියලා උපාසකම්මලත් බොහොම සතුටු වෙනවා අද නැති සැපක් හෙට ලැබෙනව නේද කියලා නිවන වහ ගන්නවා. මුරුංගා තෙල්වා වගේ වැඩක් වෙන්නේ. ඉතින් මේම තමයි ඔය ආගම කියන්නේ. ඉතින් ඕවා කිව්වහම මේක මේවා කිව්වහම ඒවා කරන අයට ටිකක් වේදනාවක් එනවා. අමාරුවක් අපහසුතාවක් එනවා. අපි මේ සියලු දේ කියන්නේ ඒ අයටත් මේක තේරුම් අරගෙන ඒ අයටත් නිවැරදිව මේ පින්කමක් කරලා මිනිස්සු වියදම් කරලා සමහර විට ලක්ෂ ගණන් වියදම් කරලාද පින්කමක් කරා. නමුත් සතේකවත් පළක් නැහැ අයහපත අකුසලය කෝටි ප්‍රකෝටි ගාණ. අර ලක්ෂ ගණනක් කරලා වියදම් කරලා දෙන පිනෙන් සතේකවත් පළක් කාටවත් උනේ නැහැ. නමුත් අයහපත අකුසලය අමාරු වැටෙන එක කෝටි ගාණක් බලවත්. ඒ තත්ත්වයයි තියෙන්නේ. ඒ තත්ත්වයෙන් මේ මිනිස්සුත් ඒ වගේම අපේ සම්මත ස්වාමීන් වහන්සේලාත් මේ වගේ දේ නොදැන මේ පින්කම් කරනවා. ඒව ගොංකම් හැටියට තමයි තියෙන්නේ. මම තේරුම් ගන්නු. දැන් මෙහෙමයි ඔබ පින් දෙනකොට ඒ අයව මුදවා නිදහස් කරන චේතනාවෙන් කැපකොට පින් අනුමෝදන් කළොත් ඒ අය පින් ගන්නවා මිදී නිදහස් වෙනවා ඒ අය යනවා. දැන් ඔබ මේ අයව එකතු කරගන්න හැටියට දැන් මෙන්න මෙහෙම කිව්වොත් දැන් අපි හිතමු ඔබට හොඳට ආදරෙන් උදව් කළා උපකාර කළා මග පෙන්වූ අම්මා නැති වුණා. මේ අම්මා නැති වුණ වෙලාවේ ඔබ පින්කමක් කරලා පින්නනවා අනේ මගේ අම්මම වෙලා ඉපදෙන්න ඕන කියලා ඔබ චේතනාවක් තිබ්බොත් එහෙමනේ අද පින් දෙන්නේ. ඈ මගේ අම්මම නැවත උපදින තැනකදී මගේ අම්මම වෙන්න මේ පින උපකාර වේවා. මොකද වෙන්නේ? හොඳක්ද නරකක්ද උනේ? බැරිලාවත් අම්මා අරකෙක් වෙලා එළදෙනෙක් වෙලා ඉපදුම. ඔබත් දැන් කල්පනා කරන්න එළ පැටියෙක් එළදෙන පැටියෙක් මේ හොඳට කල්පනා කරන්න. බැරි වෙලාවත් අම්මා භූත ලෝකයකට ගියොත් ඔබත් දැන් කියන්නේ අර අම්මගෙම අර භූතාත්මිකටම ඔබත් යන්නේ. ඉතින් ඒක නිසා දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. අම්මවත් මුදවා නිදහස් කරන්න ඕන, ඔබත් මිදී නිදහස් වෙන්න ඕන. මේ පින්කමක් කරලා ඔය දෙකම වෙන්නේ නැහැ. අද සම්මත පන්සලක පින්කමක් කරනකොට, ගෙදරක පින්කමක් කරනකොට ඔය දෙකම නැතුව ඔබව අර නන්දා මල්ලිකා සුමනා සුනන්දා විසාකාමෙන් භෝග සම්පත් රූප සම්පත් ධන සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වන බුදුන් දකින්නට මේ පින උපකාර වේවා කියලා ඔබව මුරුංගාට එල්ලලා ඔබත් සාදු කියලා ඒකට ප්‍රාර්ථනා කරලා ඉල්ලනවා. එතකොට ඔබේ කුසලය අකුසලයක් බවට පත් වෙනවා. මේ පින අකුසලයක් බවට පත් වෙලා ඔබ පැවැත්ම දික් කරගන්නවා. බුද්ධානුස්සතිය වැඩීමේදී මේ මුල් තුන භව තුන රාගමුල දේශමුල මෝහමුල රාග භව දේශ භව මෝහ භව උදුරාස් කරන
නිබ්බිදාය නන්දිම් පජහති. විරාගාය රාගම් පජහති, නිරෝධාය සමුදයම් පජහති. පටි නිස්සග්ගාය සබ්බ උපදි පජහති. පජහති හතර. ප්‍රාණිවිලා අස්කල ඉවත් වෙනවා. මුල් තුනම උදුරා දාන. බුද්ධානුස්සතිය කියන්නේ භව උදුරා දමන අනුස්සතිය. භව කියන්නේ මුල. රාග භව සමානයි රාග මුල. දේශ භව සමානයි දේශ මුල. මෝහ භව සමානයි මෝහ මුල. බුද්ධ දේශනාවේ බොහෝ සූත්‍රවල මේ මුල රාග මුල දේශ මුල මෝහ මුල රාග භව දේශ භව මෝහ භව හැටියට තමයි සටහන් වෙලා සඳහන් වෙලා තියෙන්නේ. දෙකම එකයි. එකම තේරුම. මේක මුල් බහගෙන තියෙන ඔබේ මනෝමය කායතුළු. ඒක නිසා මේ මනෝමය කායතුළු මුල් බහගෙන තියෙන මේ භව උදුරා ගන්න ඕන. ඒක තමයි නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිස්සග්ග. දැන් මෙහෙමයි, විඥාණයෙන් කටයුතු කරන පුද්ගලයා ඒ සතර මහා භූත උපාදානය කරගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ සතර මහා භූතම ප්‍රඥාවෙන් කටයුතු කරන පුද්ගලයා පඤ්ඤාපනාය පාවිච්චි කරනවා උපාදානෙන් තණ්හාවෙන් චන්ද්‍රාගෙන් තොරව. චන්ද්‍රාග විනේහි පීඩා චන්ද්‍රාග ප්‍රාණේ ඒ හතර මහා භූතම උපාදානෙන් තොරව තණ්හාවෙන් තොරව පාවිච්චි කරනවා. එතකොට මේ ဒုတိය ලෝක නම් සූත්‍රයේ මේක පැහැදිලිව තියෙනවා. මේ බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරුව මහනවා කෝ විශේෂෝ කෝ නානාකරණං කිං විශේෂෝ කියලා. එතකොට අර ධර්මය තේරුම් ගත්ත පුද්ගලයා මේක නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නෑ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්ම. ධර්මය නොදන්නා පුද්ගලයා ප්‍රියනං නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. අප්‍රියනං නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. ඒක උපාදානය කරන දෙපැත්තෙන්ම උපාදානය කරගන්නවා අර විඥාපනාය. නමුත් පඤ්ඤාපනාය නම් පඤ්ඤාපනාය වෙන නම් මේ සුතවත් අරිය ශ්‍රාවකෙක් වෙන්න ඕන. මේ සුතමේ ඥානය ලබන්න ඕන. මේ ධර්ම තේරුම් ගන්න ඕන. මේ සමුදය නිරෝධය තේරුම් ගන්න ඕන. එතකොට ඒ පරිසරය එයාට බෑ පරිසරය. නමුත් මේ පරිසරය තමන්ට ගැලපෙන විදිහට ධර්මානුකූල වෙනස් වෙනවා. අර උපාදානය කරගන්න පුද්ගලයා ඒ පරිසරයෙන් ලාභ ප්‍රයෝජන අරගෙන ඒක ඒ විදිහට හදා ගන්නවා. ප්‍රඥාවෙන් කටයුතු කරන පුද්ගලයා ඒ මොන තරම් බාධක තිබුණත් ඒ පරිසරයට ගැටෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, උපේක්ෂා සිතින් කටයුතු කරනවා. ඒ අනුව ඒ පුද්ගලයා එකෙන් මිදී නිදහස් වෙනවා. මේ පරිසරය කිව්වහම ඔය ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරක් විතරක් නෙමෙයි, යාළුවෝ මෞද්‍ය මෞපියෝ නෑදෑය හිතවතුන් ඒ වගේම මේ තියෙන යාන වාහන මේ සබ්බ සකල මනාවමයි තියෙ ඔය පරිසරය. ඒ සියලු දේ අර අසුදාත් පුතක් ජන පුද්ගලයා මමත්වයෙන් ගන්නවා. ඒතන් මමේ සෝහමත් මේ සෝමේ අත්තාති. ධර්මය දන්න පුද්ගලයා ඒ සියල්ලම නේතන් මම නේ සෝහමත්මි න මේ සෝ අත්තාති. ඒකයි කරන්නේ. එතකොට මේ ධර්මය තමා දැනගති යුත්තේ. ආගමේ ධර්මයක් නෑ. වචන ටිකක් තියෙනවා. හැබැයි මේ කියන බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය ඔය ආගම්වල කොහෙවත් නෑ. මොන ආගමකවත් නෑ. බුදුහාමුදුරුව එහෙම මේ ආගමේ නායකයා නෙමෙයි. ආගමේ ශාස්ත්‍රු නෙමෙයි. බුදුහාමුදුරුව එදා තිබුණ ඔයිට වැඩිය බලවත් ආගම් 60 ගමනක් බ්‍රහ්මජාල සූත්‍රයේ කියනවා ප්‍රතික්ෂේප කළා. තවත් ආගමක් හදයි. නැහැ. බුදුහාමුදුරුව කිසිම ආගමක් හැදුවේ නැහැ. ආගමක නායකකුත් නෙමෙයි, ශාස්ත්‍රු කෙනෙකුත් නෙමෙයි, ප්‍රධානියෙකුත් නෙමෙයි, මූලිකයෙකුත් නෙමෙයි. ඔය කියන දේවල් වල මේ බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරපු දෙනෙක්. ආගමික නායකයෙක් එහෙම නෙමෙයි. අද වෙන විට ඔය බොහෝ සම්මත හාමුදුරුවරු හිතනවා බුදුහාමුදුරුව තමයි මේ ආගම හැදුවේ. මේ අතින් හොඳට ඉතිහාසයේ ආධාරද බැලුවාම මේ බුදුහාමුදුරුව කියපු දෙයක් නෙමෙයි මේ තියෙන්නේ. මේ ඉන්දියාවෙන් ආපු මහා සංඝික නිකායේ ආගමක් අපේ මේ රටේ ඔය අදහන්නේ.
ඔව් අඳින්නේ පුදන්නේ අඳින්නේ පතන්නේ මේ ආගංකාරු. බුදුහාමුදුරුවෝ වැන්දෙත් නැහැ, යැදෙත් නැහැ, පිදුවෙත් නැහැ, පැතුවෙත් නැහැ. බුදුහාමුදුරුවෝ උපේක්ෂා සිටින් ඒ සියල්ල ඉවසලා මේ ධර්මයක් දේශනා කළා. බුද්ධෝසෝ භගවා බෝධ්‍යාමි ධම්මං දේශේති. දන්තෝසෝ භගවා තමතයාමි ධම්මං දේශේති. සන්තෝසෝ භගවා සමතයාමි ධම්මං දේශේති. තින්නෝසෝ භගවා තරණයාමි ධම්මං දේශේති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානයාමි ධම්මං දේශේති. මේක තමයි මුළු බුද්ධ දේශනාවම කැටි කරලා තියෙන ගාථාව සූත්‍රය. ඒ ප්‍රශ්නෙට මුලින්ම උත්තර දෙන්නම්. රති අරති විරති කියන්නේ දැන් ඒ මාත්‍ය ප්‍රශ්නේ විරති. වියන්නෙන් එන්නේ වැරදි දේ වෙන් කර කර රති. රති කියන එකෙන් මේක තියෙනවා රජස් හයක්. රති රංග රට රජ රම රස කියලා හයක් තියෙනවා. ඔය හයම තමයි මේ රජස් කියන්නේ රති. ඉතින් ඒක නිසා මේ වැරදි දේ වෙන් කර කර අස්කිරීම තමයි විරති. අරති අර අගතියට යන දුකටපත් වෙන සියලු දේ රති අරති. ඒක දැන් අරති විරති. දැන් ඔබට මේක හොඳට තේරුම් ගන්න පුළුවන් නම් දැන් ලෝභ දේශ මෝහ පාප තුනක්. අලෝභ අදේශ අමෝහ එකෙන් තාවකාලිකව මිදී නිදහසන වෙන් වෙනවා අත්තරිනවා. අයන්නේ ඉන්නේ අලෝභ අදේශ අමෝහ අත්තරිනවා. හැබැයි නිවනක් එතනක් නැහැ. ලෝභ කයෝ දේශක් කයෝ මෝහක් කයෝ වෙන්න නම් අර විරති විපස්සනා කරන්න ඕනේ. ඉතින් ඒක නිසා විරති එතකොට මේ අර්ථි විරති පාපා මේ පාප සියලු දේ වෙන් වෙලා ඒකෙන් මිදී නිදහස් වෙලා ඒකෙන් මිදී නිදහස් වෙලා ඒකෙන් අයින් වෙන්න ඕන. ඉතින් ඒක නිසා මේකේ තුන් පැත්තක් තියෙනවා. ත්‍රිපරි වට්ටේම ඔතන ඇතුළත්. ඒ වගේ බුද්ධ දේශනාවේ හැම තැනකම ඔය ලෝභ දේශ මෝහ අලෝභ අදේශ මෝහ ලෝභක්කේ දේශක්කේ මෝහක්කේ ඔය තුනම හැම තැනකම කියවෙනවා වෙන වෙන වචන වලින් කියවෙනවා. ඒක නිසා මේ අලෝභ දේශ මොහ ලෝභය අත්තරීම දේශය අත්තරීම මොහය අත්තරීම. හැබැයි ලෝභයේ ඉපදෙන එක ද්වේෂයේ ඉපදෙන එක මොහයේ ඉපදෙන එක තාම තියෙනවා. බැරි වෙලාවත් ලෝභ මුල දේශ මුල මොහ මුල කැපුවත් ලෝභක්කේ දේශක්කේ මොහක ආයි ලෝභයක් උපදින්නේ නැහැ. ආයි දේශයක් උපදින්නේ නැහැ. මේ ලෝභයේ උපදින දේ රෝගේ තියෙනවා. ද්වේෂයේ උපදින දේ අනුන් අතර තියෙනවා. මොහයේ උපදින දේ තියෙනවා. හැබැයි තමන්ගේ හිතේ ඒ ලෝභයේ දේශයේ මොහේ අලුතෙන් උපදින්නේ.
ඒකයි ලෝභක්කයෝ දේශක්කයෝ ඒ වගේ තමයි ආර්ථ විරති පාපා මේ ගාථාවේ මේ තියෙන ධර්මතාවය මේ ත්‍රිපටි ගැට්ටි මේ මාත්‍යගේ පළවෙනි ප්‍රශ්නය දැන් මට අමතක වුණා අභිධර්ම හරි 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 ඔව් අභිධර්ම ගැන හරි දැන් ප්‍රශ්න තියෙනවා දැන් මහත්තයා සුනීතලා සෝපා කළා අභිධර්මයේ ඉගෙන ගත්තද දැන් මේක ආවේ කොහොමද කියලා මුල හොයාගෙන යන්න ඕන මේ ඉන්දියාවේ හිටියා නාගార్జున පාදයන් වහන්සේ කියලා මහායාන බෞද්ධ පඬිවරයෙක් ලෝක ප්‍රසිද්ධ. කවුද නාගార్జున පාදයන්? මේ නාගార్జున පාදයන් වහන්සේ සංස්කෘත භාෂාවෙන් ලිව්වා පොතක් අභිධර්ම සමුච්ඡය. මේකට පදනම් වුණේ දෙවෙනි සංගායනාවෙන් මේ විභංග ප්‍රකරණයයි පටි සම්බිදා මග්ග ප්‍රකරණයයි පට්ඨාන ප්‍රකරණයක ප්‍රකරණ පොතක් පොත් තුනක් පොත් හැටියට ලියලා තිබුණේ නැහැ නමුත් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය ප්‍රකරණය කළා අලුතෙන් සකස් කළා මේක පවත්වාගෙන යන්න සකස් කළා ඒකයි ප්‍රකරණ මේකෙන් මේ පට්ඨාන ප්‍රකරණයේ තියෙන බොහොම ගැඹුරු ධර්මයක් ඒ වගේම පටි සම්බිදා මග්ග ප්‍රකරණයේ තියෙන ගැඹුරු ධර්මයක් මේ මහායානිකයන් ඉගෙනගෙන තේරුම් අරගෙන මේක අභිධම්ම සමුච්ඡය කියලා පොතක් ඉන්දියාවේදී ලිව්වා. මේකේ තියෙනවා යම් විග්‍රහයක්. නැත්තේ නැහැ. හැබැයි මේක ප්‍රායෝගික නැහැ. උගන්නන්න ඉගෙන ගන්න හොඳයි. විපස්සනා ධූරය කරන්න මේක ප්‍රමාණවත් නැහැ. ග්‍රන්ථ ධූරය පුරන්න ඒක හොඳයි. ඒක පැහැදිලිව ග්‍රන්ථ ධූරය පුරන ක්‍රමයක්. මේ අභිධර්ම අභිධර්ම සමුච්ඡය කියන සංස්කෘත භාෂාවෙන් ඉන්දියාවේ මහායාන පඬිවරයෙක් ලිව් පොත පසුකාලීනව අභිධර්මාර්ථ සංග්‍රහය කියලා සිංහලට පරිවර්තනය කළා. ඒකට අටුවාත් ලිව්ව ලංකාවේදී ඔන්න ඔය අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන දේවල් තමයි අදවන විට මේ අභිධර්මය කියලා මේ හෙළබිමේ උගන්වන්නේ. හැබැයි ඔතන පටිච්ච සමුප්පාද ධර්මයේ මූල ධර්ම නැහැ. සමුදය නිරෝධය ඔතන නැහැ. ඒ වගේම සංදේශනාබ දෝතාවේටි ප්‍රතිවර්තයේ ඔතන නැහැ. ඒව නැතුව මේ පටිච්ච සමුප්පාද ධර්මයේ විග්‍රහ නොකරන දෙයක් නිවන් දකින්නට උපකාර වෙන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු පදවැල් වචනම අරගෙන තමයි ඔය අභිධර්ම සමුච්ඡයත් හදලා තියෙන්නේ ඒවා හොඳට ලේඛන වශයෙන් සකස් කරලා හදලා උගන්වන්නේ ඉගෙන ගන්න පුළුවන් විදියට සකස් කරලා තියෙනවා. එච්චර ඒක තියෙන. නිවන් දකින්න බෑ. විපස්සනා ධූරය පුරන්න බෑ. විපස්සනා ධූරය පුරන්න නම් ඔය අභිධර්මය බොහොම ලොකු බාධාවක් වෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට මේ සංදේශනාව තේරුම් අරගෙන ද්වතාවේටි පරිවර්තයේ සමුදය නිරෝධය තේරුම් ගත්ත තැනකට ආවනම් තමන්ගේම සද්ධා ඉන්ද්‍රිය මතු කරගත්තා නම් අන්නේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා ඔය අභිධර්මයම මේ නිවන් දකින විදියට ගල්පාගෙන කටයුතු කරන්න. හැබැයි ඒ සමුදය නිරෝධය කරන්නට තේරුම් ගත්ත නැති පුද්ගලයෙක් ග්‍රන්ථ ධූරය පුරන පුද්ගලයෙක් මොන මහාචාර්ය වුණත් සමුදය නිරෝධ කරන්න විපස්සනා ධූරය පුරන්න ඔය අභිධර්මයේ ඉගැන්වුවට ඉගෙන ගත්තට මගපල් ලබන්න නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ ධර්මය ඉගෙන ගන්නත් හොඳයි උගන්නන්නත් හොඳයි. නමුත් ඊට පෙර මේ විපස්සනා ධූරය පුරලා මේ මගඵල මේ ලැබල මේ දුකෙන් මිදෙන්න නිදහස් වෙන්න අවශ්‍ය ධර්මයක් බව නිවැරදිව ප්‍රායෝගිකව කවුරුත් තේරුම් ගත යුතුයි. අතු මේක උපාධියක් අරගෙන ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ උපාධිය අරගෙන රස්සාවල් කරන්න හොඳයි. හැබැයි විපස්සනා ධූරය ගෑවිලාවත් නැහැ. විපස්සනා ධූරයේ 0යි ග්‍රන්ථ ධූරයේ 100යි. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ විපස්සනා ධූරයේ 100යි ග්‍රන්ථ ධූරයේ පිටුවත් නැතත් ප්‍රශ්නයක් නැහැ. සුදුසාන් සංගත් මේ බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාවකට අදාළ දෙයක් නේ.
නෑ බුදුහාමුදුරන්ගේ අභිධර්මයේ කියලා එකක් දේශනා කරලා නෑ. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා, අභිධර්මයක් තියෙනවා. මෙහෙමයි, මේක තේරුම් ගත යුතු දෙයක්. අභිඥාතං අභිඤ්ඤයි, අභිඥාතං අභිඤ්ඤයි, අන්න අභිධර්මයේ තේරුම. දැන් මේ අභිශීලය, අභිධර්මය, මේ ඔක්කොම අභි කියුවොත් අභි අනුසයක් තියෙනවා, අභිනිවේස අනුසය, අභි විනය. ඔ මේ වගේ අභි කියන්නේ ඒක ගැඹුරු, තමන් තුළින් තමන් ගැඹුරින් දක්ින්නො දැක්කොත් අභි. අඩි වෙන්නත් පුළුවන්, අභි වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේ අභිශීලය, අභිධර්මය, අභි විනය, අභි අනුසය, නිවාස අනුසය, මේ සියලු දේ බුද්ධ දේශනාවේ මාර්ගදී භාෂාවේ තියෙන වචන. නමුත් ඔය අභිධර්මය කියන එකේ කරලා තියෙන්නේ අර ප්‍රකරණ පොත්වල තිබුණු ගැඹුරු ධර්මයක් වචන පේළියක් හැටියට දෙපැත්තට හදලා ඉගෙන ගන්නවා, උගන්වනවා. හැබැයි විපස්සනා ධූරය ඒකෙන් පිරෙන්නේ නැහැ. මගඵල ලබන්න ඒකෙන් බෑ. සමුදය නිරෝධ කරන්න ඒක ක්‍රමයක් ඇත්තේ නැහැ. ලෞකික පැත්තේ ඉඳලා වැඩක් නැහැනේ. ලෞකික පැත්ත තමයි රජ සැප, සිටු සැප, දේව සැප, බ්‍රහ්ම සැප, ඔක්කොම සෞතරන් ලෞකිකයි. ඒවා නිවන නෙමෙයි, ඒවා නිවනට බාද. ඒවත් නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න සමුදේ නිරෝධ කරන මිනිහේ. ඒවත් උපාදානය කරගන්න, ඒවත් බැහැර කරනවා. හැම බුද්ධ වචනයකම වැදගත් නාමපදයක නෑ, ත්‍රිපටි වට්ටිය තියෙනවා, චතුරාර්ය සත්‍යයක් තියෙනවා, හත දෙපැත්තක් තියෙනවා. දෝතාවයේ දෙපැත්ත තියෙනවා නම් ත්‍රිපටි වට්ටියක් තියෙනවා, ත්‍රිපැත්ත තියෙනවා නම් හතර පැත්තක් තියෙනවා. හැබැයි මේක හොඳට තේරුම් ගත්තොත් සංදේශනාව, දෝතාවයේ ත්‍රිපරිවර්ති චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා මගපල් ලැබූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔව්, ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් මේ උපාසකම්මගේ ප්‍රශ්නේ සෝවාන් මාර්ගයේ යනවද කියන එක තේරුම් ගන්න කොහොමද කියන. මේ සෝවාන් මාර්ගයේ යන පුද්ගලයා තමන්ගේ මේ හේතු දකිනවා, ඵල දකිනවා, හේතුඵල දකිනවා. එහෙම නැත්නම් මාර්ගදී භාෂාවෙන් කියතොත් ධම්මෝ සම්දිට්ඨිකු සවාක්ඛාතු. සවාක්ඛාතු කියන්නේ තමන්ගෙම හිතෙන්. දැන් මේ පරක්ඛාතු, අවක්ඛාතු, සවාක්ඛාතු කියලා ත්‍රිපටි වට්ටයක් තියෙනවා. ඒකෙන් සවාක්ඛාතු තමා තමන් තුළින්ම දකිනවා සම්දිට්ඨිකු, හේතුඵල ධහමට ධහමට ගලපා බලන්න පුළුවන් වෙනවා. ඒ අනුව මේ තමන් කතා කරන වචනය, හිතන සිටිවිල්ල, කරන ක්‍රියාවේ වැරද්ද හරි වැරද්ද දකිනවා. ඒ නිසා වැරදි දෙයින් මිදී නිදහස් වෙන ක්‍රමයකුත් දකිනවා, හරි දේ කරන ක්‍රමයකුත් දකිනවා. අන්නේ පුද්ගලයා නෙක්කම්ම උපේක්ඛාසිතක් ඇති වෙනවා. එතකොට සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා තුළ අර ගේහසිතං උපේක්ඛාවෙන් ඉදිරියට ගිහිල්ලා කාමේහි විවිච්ඡ පාපේහි අකුසල ධම්මේහි විවිච්ඡ නෙක්ඛම්ම තත්ත්වයට පත් වෙනවා. එහෙම නැත්නම් නිකාමලාභී බවට පත් වෙනවා. ඒ නෙක්ඛම්ම වූ නිකාමලාභී බවට පත් වූ පුද්ගලයා දන්නම සමුදය නිරෝධ කළ යුතුයි, කළ හැකි. ආන්නේ පුද්ගලයා සෝතාපන්න ඵලයට, මාර්ගයට පත් වූ පුද්ගලයා. එතකොට ඒ සෝතාපන්න මාර්ගයට පත් වූ පුද්ගලයා මේ නෙක්කම්ම නිකාමලාභී වෙනවා. ඒ අනුව අකිච්චලාභී, අකුසලාභී සත්‍යයට පත් වෙන්නට කළ යුතු දේ දන්නවා.
ඒ අනුව ඒ පුද්ගලයා බුද්ධ ශක්තියට අනුගත වුණා. බුදුහාමුදුරුවෝ හිටිය කාලයක උනේ අවශ්‍ය තිබුණේ නැහැ. නමුත් දැන් බුද්ධ ශක්තියට අනුගත වෙනවා. ඒ අනුව සෝතාපන්න මාර්ගයට කොයි මොහොතේ හෝ පත් වෙනවා. සෝතාපට්ටි දැන් දෙවෙනි ප්‍රශ්නේ ඔය උපාසකම් මගේ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාගේ වෙනසක් ඇති වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. තමන් මෙතෙක් කල වැරදි දේ කළා. ඒකෙන් සතුටු වුණා. දැන් ඒ වැරදි දේ තමන් වැරදි බව දැනගෙන එහි මිදී නිදහස් වෙන ශක්තියක් තියෙනවා. හැකියාවක් තියෙනවා. සමුදය නිරෝධ කරන හැකියාව තමයි ඒක. ඒ අනුව තමන් තුළ තව දුරටත් මේ වැරදි දේවල් ක්‍රියාත්මක වෙනවා. තාම සෝතාපන්න ඵලයටපත් වුණාට ඒ පුද්ගලයා රාගෙන් දේශයෙන් මොහෙන් කාමරාග පටිගොලින් හෝ රූපරාග අරූපරාග මානුද්වච්චා විද්‍යාවලින් ඒ සංයෝජන අටෙන්ම මිදී නිදහස් වෙලා නැහැ. අටෙන්ම මිදී නිදහස් වෙලා නැහැ. ඒ හතත් තමන් තුළ වරින් වර එන බවත් දකිනවා. ඒවා වැරදි බවත් දකිනවා. ඒවා මිදී නිදහස් විය යුතු බවත් දන්නවා. නිදහස් විය මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයක් දකිනවා. ඒ අනුව සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාට මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් තමන් තුළම මේක අත්දැකීමක් අත්විඳීමක් ලබන්න පුළුවන්. ඒ අනුව ඒ පුද්ගලයා දැන් තමන් මිදී නිදහස් වූ අර කෙලෙස් වලින් මිදී නිදහස් වූ බවත් දන්නවා. ඉතිරි කෙලෙසුත් දකිනවා. ඉතිරි කෙලෙසෙන් මිදී නිදහස් වෙන මාර්ගයක් තියෙන බවත් දන්නවා. ඒ මාර්ගය අනුගමනය කළ යුතුයි කියන එකක් දන්නවා. ඒ අනුව සමුදය නිරෝධගාමිනී ප්‍රතිපදාවක හැසිරිය යුතුයි කියන දැනීමක් ගන්න. ඒ අනුව ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් සෝතාපන්න ඵලයට පත් වූ ආර්ය ශ්‍රාවකයා තුළ ඉබේම නිසඟයෙන්ම ඇති වෙනවා. ඒක කායිමක ලබාගත් එකක් නෙමෙයි, තමන්ම තමා තුළින්ම මේ ධර්මයේ තුළින්ම ධර්ම මාර්ගය යන ආකාරයට තමන්ට ලැබෙන දෙයක්. අර ආම්ද්‍රව ප්‍රත්‍යවේක්ෂා කරන එක කියන එක නෙමෙයි මේක. එතනත් දැන් ඔය දානයක් ගන්නකොට සිව්පසේ පාවිච්චි කරනකොට ප්‍රත්‍යවේක්ෂා ඥානෙන් පටිසම්භිදා ඥානෙන් කටයුතු කරනවා. ඒකට වඩා වෙනස් එකක් මේක බුද්ධ ඥානයක්. මේක ප්‍රත්‍යවේක්ෂා ඥාන. මොකද්ද තව ප්‍රශ්නයක් ඇහුවද? මොකද්ද ඒ ප්‍රශ්නේ? ඔව්, සෝතාපන්න මේ ප්‍රශ්නේ මේ උපාසකම් මගේ ඒ ප්‍රශ්නටත් උත්තර දෙන්නම්. දැන් වෙලාවත් ඉවර වේගෙන යන්නේ. මේ ප්‍රශ්නේ තමා, සෝතාපන්න මාර්ගයේ අනුගමනය කරන කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ මොකද වෙන්නේ? මේ පිළිබඳව බුදුහාමුදුරුව පැහැදිලිවම පග්ගුණ සූත්‍රය කියලා සූත්‍රයක් ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙනවා. ඔබට උනම් හොයාගෙන කියව ගන්නත් පුළුවන්. මේ පග්ගුණ සූත්‍රය කියලා තියෙනවා, මාර්ගයේ ඉන්න පුද්ගලයා යම් ආකාරයකට මේ මාර්ගයේ ඉන්න පුද්ගලයා මිය පරලොව ගියොත් ඒ මිය පරලොව යන මොහොතේ ඵලයටපත් වෙනවා. සමහර විට සෝතාපන්න නෙමෙයි සකදාගාමි අනාගාමි ඵලයටත්පත් වෙන්න පුළුවන්. ඒ මොහොතේම ඒ මිය පරලොව යන මොහොතේම මේ පග්ගුණ සූත්‍රය හොඳට කියවල බැලුවොත් ඕන කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන්. මිය පරලොව යන මොහොත, හැබැයි මාර්ගයේ ඉන්න ඕන. මාර්ගයේ ඉන්නවා කියන එක ටිකක් බලවත්. දැන් මේක උදාහරණයකුනුත් මේ මාර්ගයේ විග්‍රහ කරලා තියෙනවා. අපි හිතමු ඕග හතරක් තියෙන ගඟක් තියෙනවා. මේ ගඟ තමයි මාර්ගය. කාමෝග, භවෝග, ditthiyoga, අවිද්‍යාවෝග. එහෙම නැත්නම් සැඩපාර තියෙනවා, දැඩි සුලි තියෙනවා, පක්කලන් තියෙනවා, නොයෙකුත් මේ ගඟේ තියෙන අර මේ කටුවකුල් බාධක තියෙනවා. මේ වගේ හතරක් තියෙනවා. මේ හතරේ හතරක් තියෙන ගඟක් තමයි අපිට ගොඩ වෙන්න තියෙන්නේ. මේ ගඟට බැස්ස පුද්ගලයා කොහේ හරි මේ ගඟට බහින්න ඕන. බැහැලා මේ ගඟේ අඩියෙන් අඩිය මොහොතෙන් මොහොත ඉස්සරහට යන්න ඕන. ඉස්සරහට නොයන මිනිහෙක් අපි හිටමු කොහේ හරි මොකක් හරි ආවුනාම ගඟ මැද මොකක් හරි තිබුණා, එතන හොඳට අල්ලගෙන ඉන්න මිනිහෙක් මාට ගියේ නැහැ. ගඟ මැද්දට ගියා. අර ගඟේ එන ඕග
සියලු ඕක අපිට මොක ලොකු සැඩපහරක් ආවා කියලා. එතකොට සැඩපහරක් ආවත් ඒ සැඩපහරිනුත් ඒ පුද්ගලයා තමන් අර ඉලක්ක කරගත්ත එකොඩට යන්න ඒ සැඩපහරත් උපකාර කරගන්න. අර කර්මස්ථාන ගන්නවා. සියලු දේ සිදු වෙන්නේ හොඳටයි කියලා ගන්නවා. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා මාර්ගයේ ඉන්නවා කියන්නේ ඉලක්කයක් තියෙනවා. එකොඩට යන චේතනාව. අර සියලු ඕගවලිනුත් අර එකොඩට යන තත්වයට ඒ පුද්ගලයා පත් වෙනවා. අන්නේ පුද්ගලයා මාර්ගේ නැතුව මේ ඒ කියන්නේ මේ සමුදය නිරෝධගාමිනී පටිපදාව අනුගමනය කරමින් ඉන්නව. බුද්ධ ශක්තියට අනුගත වෙලා ඉන්නව. එහෙම වුණොත් ඒ පුද්ගලයා මරණ මොහොතේ හෝ පග්ගුණ සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා ඒ පුද්ගලයා සෝතාපන්න මාර්ගයෙන් ඉස්සරහට ගිහිල්ලා සෝතාපන්න ඵලයට හෝ සකදාගාමි අනාගාමි ඵලයට හෝ පත් වෙන්න ඒ පුද්ගලයාට ඒ ශක්තිය හැකියාව ලැබෙනවා. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනා අඩුමාසයෙන් සෝතාපන්න මාර්ගයටවත් පත් වෙන්න මිය පරලොවට යන්නට පෙර මේ සෝතාපන්න මාර්ගයේ පත් වෙනවා කියන්නේ සමුදය නිරෝධගාමිනී පිළිවෙත අනුගමනය කිරීම. සමුදය නිරෝධගාමිනී පිළිවෙත. දැන් ඔබ ඉන්නේ සක්කාය සමුදය ගාමිනී පාල. දැන් අසුතවත් පුතග්ජන පුද්ගලයෝ ඉන්නේ සක්කාය සමුදය ගාමිනී පාර්ගක. ඔබ ධර්මය තේරුම් ගත්තාම සක්කාය නිරෝධගාමිනී පිළිවෙතකට පත් වෙනවා. සමුදය නිරෝධගාමිනී. අන්නේ පුද්ගලයා මාර්ගයේ ඉන්නවා. නැතුව අනිකෑ මාර්ගයේ නෑ. මේ වඳින පුදන යදින පතන අවුරුදු 50ක් 60ක් සම්මතයෙන් උපසම්පදා වුණා කිව්වට මහානායක වුණා කිව්වට අර තත්වයටපත් වුණා. ඒ අය සමුදේ නිරෝධගාමිනී පිටිවෙලක් වචනයක්වත් දන්නේ. එයා සෝදාපන්න මාර්ගයක නෙමෙයි අඩු ගානේ එහෙමත් නැහැ අර ගේ සිතන් තත්වයේ තමයි ඉන්නේ. හොඳයි එහෙනම් දැන් වෙලාව 11යි 20ට කිට්ටු වුණා. එහෙමනම් අපි මේ ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් දැන් පැය 3කට කිට්ටුව අපි 8:00 පටන් ගත්තේ. එහෙමනම් අපි මේ 2022 වසරේ ඔබ සියලු දෙනාට මේ ධර්ම මාර්ගයේ යන්න ඔබට කරුණු කීපයක් පහදා දුන්නා. ඉතින් දැන් අපි අර මහත්මිය කිව්වා වගේ අපේ රන්සිංහ මහත්මයා යෝගලගම ව්‍යාපාර එතුමා ඒ වගේම නෝන මහත්තයා දුවලා බෑනා ඥාතීන් සහෝදර සහෝදරියන් මේ සියලු දෙනා එක්කහු වෙලා ඒ සේවක මණ්ඩලයත් එකතු වෙලා ඔබ සියලු දෙනාට පහසුවෙන් නොතෙමී ඉන්න අද මේ නත්තල් දවසේ නත්තල් කුණාටු ඇවිල්ලා තියෙන දවසේ ඔබ සියලු දෙනාට මේ ධර්ම දේශනාව කිසිම කරදරයක් අපහසුයක් බාධකයක් නැතුව ශ්‍රවණය කරන්න අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළා. ඉතින් ඒක නිසා ඒ වගේම ඔබට මේ ධර්ම දානය දීමට තවත් නොඑක අයක අය උදව් කළා උපකාර කළා. ඒ සියලු දෙනාටත් කැපකොට පින් අනුමෝදන් කළා. ඒ අපේ යෝධගම මහත්මය රන්සිංහ මහත්මයාගෙන් ඒ වගේම ඒ නෝන මහත්මයාගෙන් ඒ දූ දරුවන්ගෙන් ඥාතීන්ගෙන් ඒ සහෝදර සහෝදරයන්ගේ නමින් මිය පරලෝගිය සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කළා. ඒ සියලු ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු ඥාති මිත්‍රාදීන් සසර දුකින් මුදවාලන්නට නිවන් සුවෙන් සුවපත් වන්නටම මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් උපකාර වේවා උපනිශ්‍රය වේවා හේතු ආසනා. ඒ වගේම ඔබ නමින් මිය පරලොව ගිය ඔබ සියලු දෙනා නමින් මිය පරලොව ගිය මෞතු මෞපියන් පරම්පරාගත සීල ආචිලා සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදීන් සියලු දෙනා සිහිපත් කළා. ඔබේ ඒ සියලු ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු ඥාති මිත්‍රාදීන් සසර දුකින් මුදවා ගන්නට නිවන් සුවෙන් සුවපත් වන්නටම මේ පින උපකාර වේවා හේතු ආසනා.
ඒ වගේම පින් බලාපොරොත්තු වන සියලුම පරදත් රූප ජීවීන් භූත පේත ආදී කොටස් ඒ වගේම දෙවි දේවතාවුන් රූපී බ්‍රහ්මයන් ආදී සියලු දෙනා ඒ වගේම පරදත් රූප ජීවීන් ඒ වගේම ගන්ධබ්බ කොටස් සියලු දෙනාටත් ඒ සියලු දෙනා සිහිපත් කළා තුන්සිත පහදාගෙන ඒ අයටත් කැපකොට පින් අනුමෝදන් කළා පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලෙන් ඒ සියලු සත්වයෝ සසර දුකින් මිදී නිදහස් වෙත්වා නිවන් සුවෙන් සුවපත් වන්නට මේ පින උපකාර වේවා හේතු ආසනා ඒ වගේම සතර අපාගත සියලු සත්වුන් මේ අවස්ථාව සිහිපත් කළා ඒ නිරේ තිරිසං අපාය භූත ප්‍රේත අපාය සතර අපාය ඉන්න සියලු සත්වයන්ටත් පින් අනුමෝදන් කළා මේ පුණ්‍ය ශක්තියේ බලෙන් ඒ සියලු සත්වයෝ සතර අපායෙන් මිදී නිදහස් වන්නට මේ පින උපකාර වේවා හේතු ආසනා දැන් ඔබ සියලු දෙනාම ධර්මය ශ්‍රවණය කළා දහම් මඟ තේරුම් ගත්තා පින් අනුමෝදන් කළා යහපතක් වුණා සියලු දෙනාට දැන් පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට මේ ගාතාවන් කියලා පින් දෙන්න ඉත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනම් සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් වෝ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමු සතං හෝතු යාව නිබ්බාන හොඳයි ඔබ සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වා ශාන්තියක් වා සුවපත් වේවා ධම්මානු ධම්ම පටිපදාවේ ඇතිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සමටම උපකාර වේවා උපනිශ්‍රේ වේවා හේතු ආශ්‍රනා